අයිබෝවන් අපි සූදානම් වන්නේ ඉරිදා සිත්නිතස පුව වැඩසටහන ආරම්භ කරන්නට. අද මේ වර්ෂයේ 2021 වර්ෂයේ අවසාන ඉරුදින ඊළඟට අපි නැවතත් අලුත් වර්ෂයත් සමගයි ඔබේ ජීවිතයට ඉරිදා සිත්නිතස පුව ලං කරන්නේ. එනිසා බොහොම ඕනෑකමින් ධර්මය අහන්නට සූදානම් වන ඔබ වෙනුවෙන් අදත් ඉරිදා සිත්නිතස පුවට ආරාධනා කළ ගෞරව නමස්කාර පූර්වකව බෙලිහුල් ඔය සීල සමාහිතාරණ්‍ය සේනාසන වාසී පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ බොහොමත්ම ගෞරවයෙන් පිළිගෙන අද සිත්නිතස පුව ආරම්භ කරන මොහොතේ ඔබට සිහිපත් කරනවා. එළඹෙන 31 වනදා සන්ධ්‍යාව ඔබගේ ජීවිතයේ ආශිර්වාදයෙන් පුරවා අලුත් වසරට නව 2022 වර්ෂයට සූදානම් කරන සන්ධ්‍යාවක් බවට පත්වෙනවා. ඒ සඳහා මේ වන විට දෙයේ දරුවන්ගේ නැනපහන දල්වන මාස්ටර් ගයිඩ් නිවහන සමග එක්ව අපි ඔබට ආරාධනා කරනවා ගෙදර බුදුපහන දල්වන සවස 6ට මෙවර අපි මහා පින්කමක් සූදානම් කර තිබෙනවා. ඒ පින්කමට එක්වන ලෙසට පින්කම පැවැත්වෙන්නේ කැලණිය තල්වත්ත බොල්ලෑගල ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ මාස්ටර් ගයිඩ් නිවහනට ආසන්නයේ තිබෙන විහාරස්ථානයේ. පින්කමට පූජනීය වන්දනීය මැදිරිගිරියේ පුණ්‍යසාර ස්වාමීන් වහන්සේ සවස 6ට වැඩම කරනවා. ඒ පින්කම ආරම්භ කරමින් මෙවර 2022 වර්ෂයේ පහන් කන්ද ආශිර්වාද පූජාව නැවුම්ව ඔබට ලංකරන පළමු අවස්ථාව මේ ආශිර්වාද පූජාව ඔබට සමීප කරවීමේ අපේක්ෂාව. ඉන්පසු රාත්‍රියේ 7ට පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනාව, රාත්‍රිය 8ට ගණේකන්දේ චන්දරතන හාමුදුරුවන් වහන්සේගේ ආශිර්වාද අධිෂ්ඨාන පහන් පූජාව, ඒ වගේම රාත්‍රියේ 9:30ට පූජනීය මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ධර්මානුශාසනාවත්, ඉන්පසු රාත්‍රියේ 12 දක්වා අලුත් වර්ෂයේ උදාවන මොහොත දක්වා ඔබගේ ජීවිතය සූපත් කරන ඒ හාත්පස විසිරුණු සම්බුද්ධ දේශනාව, පිරිත් සූත්‍ර දේශනාව සජ්ජායනා කරමින් ජීවිතයට ආශිර්වාද කරන්නට නෙත් සූදානම් මාස්ටර් ගයිඩ් ආයතනය සමග එක්ව. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මේ මහා පින්කම සමගත්වල් බැඳගන්නට ලබන සිකුරාදා සවස 6ට ඔබට කැලණිය තල්වත්ත ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේට ඒක රාශී වන්නට. ඒ ඇරයුමත් කරමින් පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට ඇරයුම් කරනවා ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස තස්මා හවේ අප්පමත්තෝ අනුයුංජේත පණ්ඩිතෝ එවං අනේකානි සංසං ආනාපාන සතිං සදාති. අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අදත් සිත්නෙත් අසපුවෙන් අමා ධර්ම පරයායක් ශ්‍රවණය කිරීම පිණිස සවන් යොමු කරමින් සිත පහදවාගෙන සිටින හැම දෙනාටම තුනුරුවන් වහන්සේලගේ සූවිසි මහා අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුව සැනසීම වේවා කියලා මම ආශිර්වාද කරනවා. අපි පසුගිය වැඩසටහන්වලදී සතර සතිපට්ඨාන සූත්‍රයෙහි කායානුපස්සනා සතිපට්ඨානයට අන්තර්ගත ආනාපාන සති භාවනාව ගැනයි සාකච්ඡා කළේ දේශනා කළේ.
අදත් බලාපොරොත්තු වන්නේ ඒ ආනාපාන සති භාවනාව පිළිබඳව ඌම ධර්ම දේශනාවක් ඔබට අසන්නට සලස්වන්න. අද මේ මధుර මනෝහර දහම් පරයාය ධර්ම දානයක් ලෙස ඔබ වෙත ලබා දෙන්නේ පින්වත් වෛද්‍ය හේමගේ මැතිතුමා සහ රුචිකා දේශානී මැතිනිය තම දියණිය වන සවින්ධි දුලංගනාගේ ඒ 26 වැනි පින්වත් ජන්මදිනයට ආශිර්වාද කරමින්. මෙම මාසේ 28 වන දිනටයි ඒ ජන්මදිනය යෙදෙන්නේ. එතුමියට නිදුක් නිරෝගී සුව ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතුව මේ ධර්ම දානය ලබා දෙනවා. ඒ පින්බර පැතුම් මෙපින් බලයෙන් පුරපස මෝරණ සඳ මඬලක් වගේ ඉටු වේවා කියලා අපි ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. ආනාපාන සති සමාධිය එතුලින් ඇති කරගනු ලබන විදර්ශනාව, ඒ විදර්ශනාව තුළින් මඟ ඵල නිවන් වැද සැනසෙන ආකාරය අලලා භාග්‍යමත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම මාර්ගය අපි පසුගිය වැඩසටහන් වලදී දේශනා කළා. ආනාපාන සතිය ආකාර 16කින් විස්තර වෙනවා. නමුත් මහා සතිපට්ඨාන සූත්‍රයේහි ඒ 16න් මුල් කොටස් 4, එහෙම නැත්නම් මුල් චතුස්කය, චතුස්කයක් කියන්නේ 4 කොටසක්. එතකොට ආකාර 16කින් දේශනා කොට වදාළ ආනාපාන සති භාවනාවේ චතුස්ක 4ක් තියෙනවා. 4 කොටස් 4ක්. ඒ පළමු 4 කොටස ගැන තමයි අපි දීර්ඝ වශයෙන් දේශනා කළේ, විස්තර කළේ. මහා සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන්නේ ඒ කොටස් 4 පමණයි. ඉන් ඔබට තියෙන චතුස්ක 3, ඒ කියන්නේ 4 ගුණවල 3 ගැන පීති පටිසංවේදී අස්ස සිස්සාමිති සික්ඛති කියන දෙවන 4 කොටසත්, චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමිති ආදී වශයෙන් වෙන තුන්වන චතුස්කයත්, ඒ වගේම අනිච්චානුපස්සී අස්ස සිස්සාමිති සික්ඛති ආදී වශයෙන් වෙන 4වන චතුස්කයත් පිළිබඳව ඒ සූත්‍රයේ සඳහන් නොවුනත් ආනාපාන සති සූත්‍රාදීහි භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්මපරයාය එලෙසින් දේශනා කළා තියෙනවා. ඒකට හේතුව තමයි මේ මුල් කොටස, නැත්නම් මුල් චතුස්කය. ඒ කියන්නේ දීඝං වා අසසන්තෝ දීඝං අසසාමීති පජානාති, දීඝං වා පසසන්තෝ දීඝං පසසාමීති පජානාති. ඊළඟට රස්සං වා අසසන්තෝ රස්සං වා පසසන්තෝ. ඊළඟට සම්බකාය පටිසංවේදී අසසිසාමීති සම්බකාය පටිසංවේදී පසසිසාමීති. ඊළඟට පස්සම් භයං කාය සංඛාරං අසසිසාමීති පස්සම් භයං කාය සංඛාරං පසසිසාමීති සික්කති. මෙන්න මේ අවස්ථා 4 පසු කරනකොට ආනාපාන සති භාවනාව වඩන යෝගාවචරයාට ධ්‍යාන උපදවන්ට ලැබෙන ආකාරයත්, ඒ ධ්‍යාන පාදක කරගෙන විදර්ශනාවට නැඹුරු වන ආකාරයත්, එතුලින් මඟ ඵල නිවනින් සැනසෙන මාර්ගයත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්බුදු කරුණාවෙන් දේශනා කොට වදාලා. ඉතින් ඉන් ඔබට තියෙන චතුස්ක 3 පිළිබඳවත් අපි යම් පමණකට හෝ දැනගෙන තිබීම ඉතාම වැදගත් වෙනවා. මෙහිදී විශේෂ වශයෙන් කිව යුතුයි මේ මුල් චතුස්කය, ඒ කියන්නේ දීඝං වා අසසන්තෝ දීඝං අසසාමීති පජානාති කියන තැන පටන් පස්සම් භයං කාය සංඛාරං පස්සසිසාමීති කියන මේ කොටස දක්වා භාවනාව සම්පාදනය වෙනකොට ඉන් ඔබට ඇති පීති පරිසංවේදී ආදී අවස්ථා සියල්ලම සම්පූර්ණ වෙනවා. අමුතු ආයාසයක් ගන්න දෙයක් නැහැ. නමුත් ඒ සම්පාදනය වෙන ආකාරය, ඒ පිළිබඳව විස්තර විවරණත් පින්වත් ඔබ දැනගෙන තිබුණහම මේ ආනාපාන සති භාවනාව පිළිබඳව දතමනා සියලු කරුණු දැනගත්ත වෙනවා. ඉතින් අපි ඒ කාරණා ගැනත් අද දවසේ ධර්ම දේශනාවෙන් කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. බොහොම සිහි කල්පනාව ඇතුව මේ කාරණාවන්ට නැවත නැවත සවන් දෙන්න. ආනාපාන සති භාවනාව ගැන හාත්පස අවබෝධයක් ඔබ සතු වෙනවා එලෙසින් මේ ධර්මපරයායන් ශ්‍රවණය කිරීමෙන්, අධ්‍යයනය කිරීමෙන්. පීති පටිසංවේදී ආදී වශයෙන් වූ ඒ චතුස්ක 3 බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සෙසු සතිපට්ඨානයන් මේ ආනාපාන සති භාවනාව තුළින් වැඩෙන ආකාරය දක්වන්නයි. එහිදී පීති පටිසංවේදී අසසිසාමීති සික්ඛති, පීති පටිසංවේදී පස්සසිසාමීති සික්ඛති
මෙයින් අදහස් කරන්නේ ප්‍රීතිය දැනගනිමින් ප්‍රකට කරගනිමින් ප්‍රීතිය විඳිමින් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා කියලා ඒ යෝගාවචරය නැත්තම් ශ්‍රාවකයා හික්මෙනවා. ඒක තමයි පැහැදිලි සරල තේරුම. ආනාපාන සති භාවනාවේ දෙන පින්වත් යෝගාවචරයාට ප්‍රීතිය ප්‍රීතිය නැමැති චෛතසික ස්වභාවය ප්‍රකටවන අවස්ථාවන් දෙකක් තියෙනවා. ඒ ධ්‍යාන දෙකේම අංග වශයෙන් ප්‍රීතිය යෙදලා තියෙනවා. ඔබ දන්නවා ප්‍රථම ධ්‍යානය විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යානය කියලයි නම්වත් කරන්නේ. දෙවන ධ්‍යානය චතුස්ක ක්‍රමයෙන් නම් පීති සුඛ ඒකාග්‍රතා සහිත දෙවන ධ්‍යානය. එතකොට පළමු ධ්‍යානයත් දෙවන ධ්‍යානයත් සම්ප්‍රයුක්ත වශයෙන්ම මේ ප්‍රීතිය නැමැති චෛතසික ස්වභාවය යෙදෙනවා. ඒ ප්‍රීතිය දැන ගැනීම ප්‍රකට කර ගැනීම කොහොමද සිද්ධ වෙන්නේ? ඒක ආකාර දෙකකින් සිද්ධ වෙනවා. ආරම්මන වශයෙන් සහ අසම්මෝහ වශයෙන්. ආරම්මන වශයෙන් කියන්නේ ඒ ප්‍රීතිය අරමුණු කිරීම වශයෙන්. අසම්මෝහ වශයෙන් කියන්නේ නුමුලා වීම වශයෙන්. ඒ කෙසේ සිද්ධ වේදැයි අපි දැන් සලකා බලමු. ප්‍රථම ධ්‍යානයට හෝ එහෙම නැත්නම් දෙවන ධ්‍යානයට සමවදින මොහොතෙහි අපි හිතමුකෝ ආනාපාන සති භාවනාවෙන් මෙහිදී කතා කළේ ඒ ආනාපාන සති භාවනාවෙන් ප්‍රථම හෝ ද්විතීය ධ්‍යානයට සමවදිනකොට අස්වාස ප්‍රස්වාස ආරම්මණය අරමුණු කරනවා. ඒ අරමුණු කිරීම වශයෙන්ම ප්‍රීතිය ප්‍රකට වෙනවා. ප්‍රීතිය පමණක් නෙමෙයි සුඛය ආදියත් ප්‍රකට වෙනවා. ඒක ඊළඟ කොටසේදී සාකච්ඡා කරනවා. ඒකට තමයි කියන්නේ ආරම්මන වශයෙන් ප්‍රීතිය විඳීම නැත්තම් ප්‍රකට කර ගැනීම. ඊළඟට අසම්මෝහ වශයෙන් ප්‍රීතිය දැනගන්නවා කියන්නේ කුමකටද? ප්‍රථම ධ්‍යානයට එහෙම නැත්තම් දෙවන ධ්‍යානයට සමවැදිලා. එම ධ්‍යානෙ නැගී ඉඳලා ඒ ධ්‍යානෙ යෙදিলা තියෙන ප්‍රීතිය ධ්‍යාන අංග විදර්ශනාවට පාදක කරගන්නවනේ. ධ්‍යාන අංග කියන්නේ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා. මේ පහ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් යෝගාවචර මෙනෙහි කරමින් තමයි විපස්සනාව සිද්ධ කරන්නේ. ඒක එක ක්‍රමයක්. එතකොට ඒ ක්‍රමයෙන් විපස්සනාව සිද්ධ කරන ශ්‍රාවකයා ඒ ධ්‍යානී ධ්‍යාන අංගයක් වන ප්‍රීතිය ක්ෂය වය වශයෙන්, ඒ කියන්නේ ගෙවි යන ධර්මයක්, නැසී වෙනසී යන ධර්මයක්, තුන්වන ධ්‍යානයට ගිහිල්ලා බලනකොට ප්‍රීතිය කියන්නේ රළු කර්කශක ධර්මයක්, මෙන්න මේ විදිහට සම්මර්ෂණය කරනවා. ආන්නෙම මෙනෙහි කරනකොට ධ්‍යානාංග ප්‍රත්‍යවේක්ෂාවක් සිද්ධ වෙනවා. නැත්නම් ප්‍රීතිය නැමැති ධ්‍යානාංගය විදර්ශනා නුවණකින් මෙනෙහි කරනවා. ආන්‍ය අවස්ථාවේ අනිත්‍ය ආදී ලක්ෂණ ප්‍රතිවේදයෙන් අසම්මෝහ වශයෙන්ම මේ ප්‍රීතිය ප්‍රකට වශයෙන් දැනගන්නවා. අසම්මෝහ වශයෙන් කියන්නේ නුමුලාව ප්‍රීතිය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නවා. නුමුලාව කියන්නේ මේ ප්‍රීතිය කියන්නේ චෛතසික ධර්මයක්, හටගෙන නැසී යන ධර්මයක්. චිත්තය හා සහජාතයි, ඒකුත්පාදයි, ඒකාලම්බනයි, ඒකුත්පාදයි, ඒක නිරෝධයි, ඒක වත්තුකයි කියන මේ ලක්ෂණ හතරෙන් යුක්තය ආදී වශයෙන් ප්‍රීතිය නැමැති නාම ධර්මය ත්‍රිලක්ෂණයට නතු කරගනිමින් නුවණින් විමසද්දී අසම්මෝහ වශයෙන් මේ ප්‍රීතිය ප්‍රකට වශයෙන් දැනගත්තා වෙනවා. එතකොට පීති පටිසංවේදී අසසිසාමිත සික්ඛති, පීති පටිසංවේදී පසසිසාමිත සික්ඛති කියන මේ බුදු වදන් දෙකෙහි අර්ථය දැන් ඔබට පැහැදිලි. ආරම්මන වශයෙන් සහ අසම්මෝහ වශයෙන් ප්‍රීතිය දැන හඳුනාගෙන ආස්වාස ප්‍රස්වාසය යෙදෙනවා. ඒකයි එතනින් උගන්වන්නේ. අර මුල් කොටස ආනාපාන සතිය සම්පාදනය වෙද්දී මේ කාරණය નિરાයාස වශයෙන්ම සිද්ධ වෙනවා. ඊළඟ බුදු වදන තමයි මේ භාවනාව පිළිබඳව සුඛ පටිසංවේදී අසසිසාමීද සික්ඛති, සුඛ පටිසංවේදී පසසිසාමීද සික්ඛති. සුඛය දැනගනිමින් එහෙම නැත්නම් ප්‍රකට කරගනිමින් සුඛය විඳිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා කියලා හික්මෙනවා ඒ භාවනානුයෝගියා. ප්‍රථම ධ්‍යානය, දෙවන ධ්‍යානය, තුන්වන ධ්‍යානය කියන මේ ධ්‍යාන තුනෙහිම චතුස්ක ක්‍රමයෙන් ගත්තොත් සුඛය යෙදিলা තියෙනවා ධ්‍යානාංගයක් වශයෙන්. මා මුලින් ඔබට ඒ කාරණය සිහිපත් කළා. එතකොට මේ සුඛය කොහොමද දැන හඳුනාගන්නේ? ඒකත් ආකාර දෙකකින් සිද්ධ වෙනවා. ආරම්මන වශයෙන් සහ අසම්මෝහ වශයෙන්. ප්‍රීතිය ආරම්මන වශයෙන් සහ අසම්මෝහ වශයෙන් අරමුණු කළා වගේමයි මේ සුඛයත් ආරම්මන වශයෙන් සහ අසම්මෝහ වශයෙන් අරමුණු කරන්නේ. සුඛය නැමැති ධ්‍යානාංගයෙන් යුතු ප්‍රථම, ද්විතීය, තෘතීය
ධ්‍යානයන්ට සමවදින කල්හි ඒ ආස්වාස ප්‍රස්වාස අරමුණ අරමුණු කරන කල්හිම ඒ සුඛය අරමුණු කළා වෙනවා. ඒකට කියනවා ආරම්මන වශයෙන් සුඛ ප්‍රතිසංවේදී වීම. ඊළඟට අසම්මෝහ වශයෙන් නම් ඒ ධ්‍යානයන්ට සමවැදලා සුඛ සහිත සුඛ සහගත ඒ ධ්‍යානයන්ගේ ධ්‍යානාංගයක් වන සුඛය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. ආන්නෙම මෙනෙහි කරනකොට විදර්ශනා ඥානෙ සම්පාදනය වෙනවා. මෝහාන්ධකාරය දුරු වෙනවා. සත්ත්ව පුද්ගල ප්‍රඥප්තිය සිඳිබිඳි යනවා. මේ ආදී වශයෙන් සුඛයත් විපස්සනාවෙන් අවබෝධ කළා වෙනවා. ඉතින් අන්නේ කාරණේයි ඔය සුඛපටි සංවේදී අසසිස්සාමිති සික්ඛති සහ සුඛපටි සංවේදී පස්සසිස්සාමිති සික්ඛති කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් දේශනා කරන්නේ. ඒ වගේම තමයි මේ ප්‍රීතිය සහ සුඛය කියන දෙකම බුදුරජාණන් වහන්සේ වදාළේ වේදනානුපස්සනා වශයෙන්. වේදනානුපස්සනා සතිපට්ඨානය මේ ආනාපාන සතිය තුළ සම්පාදනය වන ආකාරය පෙන්වා දීම පිණිස. ඊළඟ කොටස තමයි චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. චිත්ත සංඛාර පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති කියන මේ බුදුවදන සිතේ පැවැත්ම දැනගනිමින් ප්‍රකට කරගනිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා කියලා හික්මෙනවා. මොනවද චිත්ත සංඛාර කියන්නේ? චිත්ත සංඛාර කියන්නේ චෛතසික ධර්ම දෙකකට නැත්තම් ස්කන්ධ ධර්ම දෙකකට. මොනවද? වේදනා ස්කන්ධය සහ සංඥා ස්කන්ධය. තවත් විදිහකින් කියවොත් වේදනා චෛතසිකයත් සංඥාව නැමැති චෛතසිකයත් කියන මෙන්න මේ දෙක හොඳට අවබෝධ කරගනිමින් භාවනාවේ දෙනවා. කොහොමද අවබෝධ කරගන්නවා කියන්නේ? දැන් ආනාපාන සති භාවනාවේ දෙනකොට සුඛ වේදනාව සුඛපටි සංවේදී. එතකොට ඒ සුඛ වේදනාව අනුව මෙනෙහි කරමින් එහි ඇති සාන්ත ස්වභාවයන් විඳිමින් ආස්වාස ප්‍රස්වාස කිරීම සිද්ධ වෙනකොටම චිත්ත සංඛාර වශයෙන් ඒ අංගය සම්පූර්ණ කළා වෙනවා. එබැගින්ම සංඥාව කිව්වහම ආනාපාන සති භාවනාවෙන් සමාධිය වඩන ශ්‍රාවකයාට ඒ ආස්වාස ප්‍රස්වාසය නිමිත කරගත් සංඥාවක් තමයි පවතින්නේ. එතකොට ඒ ආස්වාස ප්‍රස්වාසය නිමිත කරගත් සංඥාව පිළිබඳවත් ඒ හැඟීම පිළිබඳවත් දැන හඳුනා ඒ හා සම්ප්‍රයුක්ත වේදනාවත් දැන හඳුනා ආස්වාස ප්‍රස්වාසයෙන් යෙදෙනකොට යෝගාවචරයා ආන්න චිත්ත සංඛාර පටිසංවේදී අස්සසිස්සාමීති කියන අංගය චිත්ත සංඛාර පටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති කියන අංගය. නැත්තම් චිත්ත සංඛාරය අවබෝධ කරමින් ආස්වාස කරනවා චිත්ත සංඛාරය අවබෝධ කරමින් ප්‍රස්වාස කරනවා කියන මේ අංග දෙක එලෙසින් සම්පාදනය වෙනවා. නැවතත් මා ඔබට සිහි කරනවා මේවා කියා දෙන්නේ ඇතැම් විට නොතේරෙන්න පුළුවන්. නමුත් මුලින් කෙරෙන භාවනාව හරිහැටි සම්පාදනය වෙද්දී මේ දේවල් નિરાයාසයෙන් සම්පූර්ණ වෙනවා කියන කාරණය ඔබට මුලින්ම සඳහන් කළේ එනිසයි. ඊළඟට පස්සම් භයං චිත්ත සංඛාරං අස සිස්සාමීති සික්ඛති. පස්සම් භයං චිත්ත සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති කියන අංග දෙක. පස්සම් භයං සංසිඳුවීමින් සංසිඳුවමින් ඕලාරික වූ රළු වූ චිත්ත සංස්කාරයන් සංසිඳුවමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. එතකොට චිත්ත සංස්කාර කියන්නේ දැන් ඔබට සිහි වෙන්නට ඕනි සංඥාව වේදනාව. ඒ ආනාපාන සති භාවනාවෙන් උපදවාගත් ධ්‍යාන ඇති ශ්‍රාවකයාට ඒ ධ්‍යානයන් හා සම්ප්‍රයුක්ත වූ සුඛය නැමැති ඒ ධ්‍යානාංගයත් ඊළඟට ඒ සුඛය නැමැති ධ්‍යානාංගයත් ඒහා සම්ප්‍රයුක්ත වූ සංඥා ස්කන්ධයත් නැත්නම් ඒ ආනාපාන සතිය නිමිත කොට ඇති සංඥාව හොඳට වැටහෙනවා. මෙය ක්‍රමානුකූලව භාවනා විදිරියට යද්දී ඒ වේදනාව විතා සාන්ත ප්‍රනීත සංසිඳුන ස්වභාවයකටපත් වෙනවා. රළු ස්වභාවයෙන් ඈත් වෙනවා. ඊටාම සියුම් බවටපත් වෙනවා. ඉතින් අන්නේ අවස්ථාව තමයි මේ පස්සම් භයං චිත්ත සංඛාරං කියන දෙපදයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට දැන් ඔබ තේරුම් ගන්නට ඕන පීති පරිසංවේදී ආදී වශයෙන් කියාදුන් මේ කොටස් හතර පීති පරිසංවේදී ඊළඟට සුඛ පරිසංවේදී චිත්ත සංඛාර පරිසංවේදී පස්සම් භයං චිත්ත සංඛාරං මෙන්න මේ කොටස් හතරම වේදනානුපස්සනා සතිපට්ඨානය ආනාපාන සති භාවනාව තුලින් සංවර්ධනය වන වැඩෙන ආකාරය පෙන්වා දීම පිණිසයි තිලෝගුරු ධර්මරාජ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. දැන් ඔබට ඒ පිළිබඳව කිසිම ගැටලුවක් ඇති වෙන්නට විදිහක් නැහැ. නොතේරුම්කම නිසා යම් බඳු
නොපැහැදිලිකමක් ඇති වුණොත් අපි ධර්ම සාකච්ඡාවේදී ඒ කාරණා සාකච්ඡා කරනවා. දැන් දෙවන චතුස්කය නැත්තම් දෙවන හතරේ කොටස පිළිබඳව කරුණු ඔබට කියා දුන්නා. ඊළඟට තුන්වන හතරේ කොටස නැත්තම් තෘතීය චතුස්කය. ඒ ආරම්භ වන්නේ චිත්ත පටිසංවේදී අසසිස්සාමීති සික්ඛති කියන තැනින්. ඒ අවසන් වන්නේ විමෝචයං චිත්තං පස්සසිස්සාමීති කියන මේ බුදුවදනින්. එතකොට චිත්ත පටිසංවේදී අසසිස්සාමීති සික්ඛති කියන්නේ කුමක්ද? සිත මනාව දැනගනිමින් ආස්වාස කරනවා කියන කාරණේ. ඊළඟට චිත්ත පටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති. සිත මනාව දැකගනිමින් දැනගනිමින් ප්‍රස්වාස සිද්ධ කරනවා. මොකක්ද මේ සිත දැනගන්නවා කියන්නේ? ආනාපාන සතියෙන් උපදවාගත් ධානසිත පළමු දෙවන තුන්වන හතරවන කියන මේ ධානසිත හොඳට දකිමින් දනිමින් නුවණින් යෝනිසෝ මනසිකාරේ මේ ශ්‍රාවකයා ආස්වාස ප්‍රස්වාසයේ යෙදෙනවා. එහිදී හතරවන ධානයට පැමිණෙනකොට මේ ආස්වාස ප්‍රස්වාසයන් නිරුද්ධ වෙනවා. ඒහා බැඳී ගිය සිත, ඒ සිතේ හට ගැනීම, ඒ සිතේ නිරුද්ධ වීම ආදී වශයෙන් ඒ සිතේ ධ්‍යාන චිත්තය ඉතා හොඳින් දකිමින් දනිමින් හඳුනමින් ආස්වාස ප්‍රස්වාසයේ යෙදෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ප්‍රීතිය දැන ගැනීම, සුඛය දැන ගැනීම, ඒ වගේම චිත්ත පටිසංවේදී වීම, මේව කොහොමද ඒක චිත්තක්ෂණිකව සිද්ධ වෙන්නේ කියලා. ඒක චිත්තක්ෂණිකව සිද්ධ වෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. සුඛය අරමුණු කරන වෙලාවේ ප්‍රීතිය අරමුණු වෙන්නේ නැහැ. නමුත් මේ භාවනාවේ යෙදෙනකොට භාවනානුයෝගියාට නානාක්ෂණිකව මේ සියල්ලම මනාව අරමුණු වෙමින්, මනාව ප්‍රකට වෙමින්, මනාව විදිත වෙමින් භාවනාවේ ඉදිරියට යන්න අවස්ථාව ලැබෙනවා. පින්වතුනි, භාවනාවේ යෙදෙන්නත් අවශ්‍යයි මේ කියා දෙන කරුණු හුදු ශ්‍රුතයක් පමණක් කරගන්න එපා. හොඳට ජීවිතයට ගලපා ගන්න උත්සාහවත් වෙන්න. තව කුඩා කාලයකින් මිනිස් ජීවිතේ නැමැති සොඳුරු නිමේෂය අපි කාටත් අහිමි වීමට නියමිතයි. එනිසා මේ කියා දෙන දේ ජීවිතය තුළින් ඔය ඉහළ පහළ යන හුස්ම රැල්ලට අවධානය යොමු කරලා දකින්න, හඳුනා ගන්න, විඳින්න ඔබ දක්ෂ වෙන්නට ඕන. ඊළඟට අභිප්පමෝදයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති. අභිප්පමෝදයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. අභිප්පමෝදයං කියන්නේ කුමක්ද? ධ්‍යාන ප්‍රීතියෙන් සතුටු කරමින්, සිත සතුටු කරමින් ආස්වාස කරනවා. ඒ වගේම ධ්‍යාන ප්‍රීතියෙන් සිත සතුටු කරමින් ප්‍රස්වාස කරනවා. සතුටු කරන්න කියලා අමුතු යත්නයක්, ප්‍රයත්නයක් අවශ්‍ය නැහැ. ඒදී සිද්ධ වෙනවා. සිද්ධ වෙනදී දැකීමයි මෙතුලින් බලාපොරොත්තු වෙන්නේ. ධ්‍යාන සම්ප්‍රයුක්ත චිත්තය, ඒ වගේම ඒ සමග යෙදුණු ප්‍රීති සම්බොජ්ජංගය නමැති ධ්‍යාන ප්‍රීතියෙන් සතුටු කෙරෙමින් ආස්වාස ප්‍රස්වාස කරනවා කියන ශ්‍රාවකය ඉක්මෙනවා. එතකොට මේ සිත ප්‍රමෝදයට, අභිප්‍රමෝදයට පත්කිරීම ආකාර දෙකකින් සිද්ධ කරන්නට පුළුවන්. කොහොමද? සමාධි වශයෙන් කරන්නත් පුළුවන්, විදර්ශනා වශයෙන් කරන්නත් පුළුවන්. නැත්නම් සමත වශයෙන්, විදර්ශනා වශයෙන් සිද්ධ කරන්නට පුළුවන්. ප්‍රීතිය යෙදෙන පළමුවන දෙවන ධ්‍යාන දෙකට සමවදින මොහොතේදී ඒ ධ්‍යානයන් තුල පසු වෙද්දී ඒ සමගම යෙදෙන ප්‍රීතියෙන් කොහොමත් සිත සතුට කරනවා. ආන්න එකට කියනවා ධ්‍යාන වශයෙන් ඒ සිත අභිප්පමෝදයට පත් කිරීම කියලා. ඒ ප්‍රීති සහගත ධ්‍යානයන්ට සමවැදිලා එයින් නැගී ඉඳලා ධ්‍යාන සම්ප්‍රයුක්ත ප්‍රීතිය නැත්තං ප්‍රීති චෛතසිකය ක්ෂය වශයෙන් වය වශයෙන් ගෙවී යන නැසී යන ධර්මයක් ලෙස ත්‍රිලක්ෂණානුබද්ධව සම්මර්සණය කරනම ආන්හිම මෙනෙහි කරනකොට ඒ යෝගාවචරය විදර්ශනා වශයෙන් සිත අභිප්‍රමෝදයට පත් කළා වෙනවා. බලන්න මොන තරම් ගැඹුරු සහ පෘතුල විෂයක්ද. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ඥානයට නමස්කාර වේවා කියලා හිතන්ට ඕන. ඊළඟට සමාධහං චිත්තං අසසිස්සාමීති සික්ඛති. සමාධහං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. සමාධහං කියන්නේ මනාව පිහිටුවනවා. සිත මනාව පිහිටුවමින් ආස්වාස කරනවා, ප්‍රස්වාස කරනවා. කුමක් තුලද? ඒ අරමුණ තුල. ප්‍රථම ධානාදී යම් ධ්‍යාන අරමුණක සිත මනාව සමසේ පිහිටුවමින් ආස්වාස ප්‍රස්වාස කරනවා කියලා හික්මෙනවා. දැන් මේ දේවල් අර මුල් කොටස් සම්පාදනය වෙද්දී සම්පාදනය වෙනවා.
සම්පාදනය වූ බව නුවණින් දකින අවස්ථා තමයි මේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. සමකොට සිත පිහිටවනවා කියලා කියනකොට ඒකත් ආකාර දෙකකින් සිද්ධ කරන්නට පුළුවන්, සමත වශයෙන් සහ විදර්ශනා වශයෙන්. යම්සේ ලීන උද්ධච්ච කියන දෙකෙන් ඉවත් වෙලා මේ සිත ඉන්ද්‍රිය සමත්ථ පටිපාදනතා කියලා මුලින් කියා දුන් කාරණේ සම්පාදනය වෙලා ආනාපාන සති සමාධිය දියුණු වෙලා රූපාවචර මට්ටමේ ධ්‍යානයන් ආනාපාන සතිය තුලින් උපදවා ගැනීමෙන්ම සමත වශයෙන් සිත සමාධහං චිත්තං මනාව පිහිටෙවුවා වෙනවා. ඒ වගේම ප්‍රථම ධ්‍යානාදී යම් ධ්‍යානයකට සමවැදිලා ඒ ධ්‍යානේ නැගිටලා ඒ ධ්‍යාන චිත්තය ඒ ධ්‍යාන සිත ක්ෂය වශයෙන් ගෙවීම් වශයෙන් විදර්ශනා කරනවා. නැත්තං ඒ සිත අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සම්මර්ෂණය කරනකොට අනිත්‍ය ආදී ලක්ෂණ ප්‍රතිවේධ වීම් වශයෙන් උපදින ක්ෂණික සමාධිය ඒ සිත ආස්වාස ප්‍රස්වාස අරමුණේ සමකොට පිහිටවනවා. එය විදර්ශනා වශයෙන් සිත සමකොට පිහිටවීමක් නැත්තං සමාධහං චිත්තං කියන කාරණය සම්පාදනය වීමක්. ඊළඟට විමෝචයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති විමෝචයං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති කියන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව. කොහොමද අපි ඒ තෝරා ගන්නේ? විමෝචයං කියන වචනේ තේරුම තමයි මුදවනවා, නිදහස් කරනවා. සිත නිදහස් කරවමින් ආස්වාස කරනවා, ප්‍රස්වාස කරනවා. මොනමින්ද නිදහස් කරන්නේ? සිත නීවරණාදීන් කෙරෙන් මුදවමින් ආස්වාස කරනවා, ප්‍රස්වාස කරනවා කියලා හික්මෙනවා. එලෙසින් ඒ නීවරණාදීන් සිත නිදහස් කිරීම සමත වශයෙන් විදර්ශනා වශයෙන් කියලා ආකාර දෙකකින් සිද්ධ වෙනවා. ප්‍රථම ධ්‍යානෙන් නීවරණයන් කෙරෙන් සිත මිදීම. ඒ වගේම ද්විතීයි ධ්‍යානෙන් විතර්ක විචාර කෙරෙන් සිත මිදියාම. තෘතීයි ධ්‍යානයේදී ප්‍රීතියෙන් සිත නිදහස් වීම. චතුර්ථ ධ්‍යානයේදී සුඛ දුක් දෙකින් සිත මිදීම. මෙන්න මේ අවස්ථාවන් පසු කිරීමට කියනවා සමත වශයෙන් සිත මිදීම කියලා. ඒ කියන්නේ නීවරණයන්ගෙන් ඕලාරික ධර්මයන්ගෙන් සිත මුදවමින් හික්මෙනව ආස්වාස ප්‍රස්වාස කරමින්. දැන් මේ දේ මුල් භාවනාව සම්පාදනය වෙද්දී සම්පාදනය වී හමාරයි. නමුත් සිද්ධ වූ දේ පිළිබඳව පුනරාවර්ජනයක්, ඔබේ ඥානය අවදි කිරීමක්, ඒ වගේ මේ භාවනාව පිළිබඳව විසද අවබෝධයක් ඇති කර දීම පිණිසයි භාග්‍යවතුන් වහන්සේ අනන්ත ඥානයෙන් මේ දේශනාව මෙලෙසින් සිද්ධ කරන්නේ. එතකොට සමත වශයෙන් සිත නීවරණයන්ගෙන් මිදීම. ඒ වගේම ඒ සමත වශයෙන් සිත නීවරණයන්ගෙන් මිදීමට කියන්නේ විස්කම්බන ලෙස කෙලෙසුන් ප්‍රහාණය වීම, නීවරණ ප්‍රහාණය වීම. ඊළඟට අපිට අවස්ථාවක් තියෙනවා සමුච්ඡේද වශයෙන් කෙලෙසුන් ප්‍රහාණය කරන අවස්ථාව. ඒ කියන්නේ මඟඵල ලැබීම වශයෙන්, විශේෂයෙන් මාර්ග අවස්ථාව පසුගිරීම වශයෙන් සිද්ධ කරන කෙලෙස් ප්‍රහාණය. ඒ විමෝචය කොහොමද සිද්ධවන්නේ? ප්‍රථමාදී යම්කිසි ධ්‍යානයකට සමවදිනවා ආනාපාන සතියෙන්. එසේ සමවැදිලා එයින් නැගිටලා ඒ ධ්‍යානය හා සම්ප්‍රයුක්ත වූ චිත්තය නැත්තං ඒ ධ්‍යාන සිත ක්ෂය වශයෙන්, වය වශයෙන්, තවත් විදිහකින් කිව්වොත් අනිත්‍ය වශයෙන්, ඉන් ඔබට ගිලා දුක් වශයෙන්, අනාත්ම වශයෙන් සම්මර්ෂණය කරනවා. එහෙම සම්මර්ෂණය කරනකොට ඒක විදර්ශනාවනේ. නිත්‍ය සංඥා, සුඛ සංඥා, සුභ සංඥා, ආත්ම සංඥා, මේ වගේ හිත නිදහස් වෙනවා, මිදී යනවා. ආන් එකට කියනවා විදර්ශනා වශයෙන් සිත මිදීම. එතකොට එහි උච්චතම අවස්ථාව තමයි මඟඵල ලබන අවස්ථාව. එතකොට මේ කියපු චතුස්කය, ඒ කියන්නේ චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති කියන තැන ඉඳන් විමෝචයං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති කියන මේ අවස්ථාව දක්වා භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ඉගැන්වීමෙන් චිත්තානුපස්සනාව මේ ආනාපාන සතිය තුළින් සිද්ධ වන ආකාරයයි දේශනා කොට වදාළේ. දැන් ඔබට ඉතාම පිරිසිදු දැනුමක් මේ තුළින් ලැබෙන්නට ඕන. ඊළඟ චතුස්කය නැත්තං අවසාන හතරේ කොටස මේ ආනාපාන සති භාවනාව සම්බන්ධයෙන්. එය ආරම්භ වන්නේ අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති කියන තැනින්, අවසන් වන්නේ පටිනිස්සග්ගානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති කියන තැනින්. ඒ කොටස් යුගල වශයෙන් විස්තර වෙනවා. එහි පළමු කොටස අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති, අනිච්චානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති. මෙය මුළුමනින්ම විදර්ශනාව හා සම්මිශ්‍ර වූ
ආනාපාන සති භාවනාව වැඩෙන ආකාරය දැක්වීමක්. අනිත්‍ය අනුව බලමින්, අනිත්‍යානුපස්සී වෙමින් ආස්වාස කරනවා, ප්‍රස්වාස කරනවා. අනිත්‍යයයි කියලා නුවණින් දකිමින් හුස්ම ඉහළට ගන්නවා, පහළට හෙළනවා කියන එකනේ පැහැදිලි සරල අදහස. එතකොට මෙතනදී අනිත්‍යය කියන්නේ කුමක්ද? අනිත්‍යතාව කියන්නේ මොකක්ද? අනිත්‍යයයි කියලා දැකීම කුමක්ද? අනිත්‍යයයි කියලා දකින්නේ කවුද කියන මෙන්න මේ කාරණා හතර පිරිසිදුව තෝරලා දෙනවා. අනිත්‍ය කියලා කියන්නේ පංචස්කන්ධයයි. කුමක් නිසාද? ඉපදෙනවා, ගෙවෙනවා, අන්‍යතා භාවයකටපත් වෙනවා. එනිසා අනිත්‍යයයි කියලා කියන්නේ කුමකටද? පංචස්කන්ධයට නමක්. ඒක තමයි අනිත්‍ය වෙන්නේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඒවා තණ්හා, දිට්ඨිමාන වශයෙන් පරාමර්ශණය වෙනකොට පංච උපාදානස්කන්ධයයි. ඊළඟට අනිත්‍යතා කියන්නේ මොකක්ද? ඒ පංචස්කන්ධයේම උත්පාද වය අන්‍යතා භාවය. ඒ කියන්නේ ඒ පංචස්කන්ධයෙහි ගෙවි නැසී වෙනසී යන ස්වභාවයට කියනවා අනිත්‍යතාව කියලා. අනිත්‍ය ඌදේ පංචස්කන්ධයයි. අනිත්‍යතාව කියන්නේ ගෙවි නැසී වෙනසී යාමයි. ඊළඟට අනිත්‍යයි කියලා දැකීම කියන්නේ කුමක්ද? රූපාදී ධර්මයන් කෙරෙහි අනිත්‍ය වශයෙන් බැලීම. දැන් අනිත්‍ය ලක්ෂණය දකින්න තියෙන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය සම්බන්ධයෙන්නේ. එතකොට ක්ෂණ වශයෙන් ඉපිද නැසී යන ස්වභාවයෙන් යුතු මේ පංචස්කන්ධයාගේ අනිත්‍යතාව, රූපාදී ධර්මයන් කෙරෙහි එළවා බැලීම, අනිත්‍ය වශයෙන් බැලීම කියලා මේ උතුම් ධර්මයේ උගන්වනවා. ඊළඟට අනිත්‍යයි කියලා දකින්නේ කවුද? දකින්නේ මේ භාවනාව කරන කෙනා. එයාට කියනවා යෝගාභචරයා කියලා. ඉතින් ඔය විදිහට අනිච්චානුපස්සී අසසිසාමීති සික්ඛති කියන කොටසක්, අනිච්චානුපස්සී පසසිසාමීති සික්ඛති කියන කොටසක් සම්පූර්ණ වෙනවා. ඊළඟට විරාගානුපස්සී අසසිසාමීති සික්ඛති, විරාගානුපස්සී පසසිසාමීති සික්ඛති. විරාගය දකිමින් නොයල්ම අනුව යමින් ආස්වාස ප්‍රස්වාස කරනවා කියලා හික්මෙනවා. එතකොට විරාගයේ ආකාර දෙකයි. විරාගය කියන්නේ නොයල්ම. ක්ෂය විරාගය සහ අත්‍යන්ත විරාගය. ක්ෂය විරාගය කියන්නේ සංස්කාරයන්ගේ ක්ෂණභංගය. ක්ෂණභංගය කියන්නේ මොහොතක් පාසා මේ සංස්කාරයන් නැසී යනවා, වෙනසී යනවා. එනිසා මේ තුළ ඇලෙන දෙයක් නැහැ. ඒ වගේම ඒ ඇලෙන දෙයක් නැහැ කියලා දකිමින් වාසය කිරීම විරාගානුපස්සී වීම. අත්‍යන්ත විරාගය කියන්නේ නිර්වාණයට නමක්. සාන්ත සුන්දර නිවන් ලැබූ ශ්‍රාවකයා කොහොමත් විරාගානුපස්සී. එහෙනම් දැන් ඔබට පැහැදිලි, විරාගානුපස්සී කියන්නේ විරාගය දකිමින්, නොයල්ම පුහුණු කරමින්, නොයල්ම අනුව බලමින් වාසය කරනවා කියන කාරණය. ඒ නොයල්ම ක්ෂය වශයෙන් සහ අත්‍යන්ත වශයෙන් දෙආකාරයි. ඊළඟ කොටස තමයි නිරෝධානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. නිරෝධානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. නිරෝධය දකිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා කියලා හික්මෙනවා. ඒ නිරෝධයක්, නිරෝධය කියන්නේ දුරු කිරීම කියන අර්ථයක් තියෙනවානේ. ඒ නිරෝධය ක්ෂය නිරෝධය, අත්‍යන්ත නිරෝධය කියලා ආකාර දෙකකින් දේශනා කරනවා. ක්ෂය නිරෝධය කියන්නේ සංස්කාරයන්ගේ ක්ෂණ භංගය, මොහොතක් පාසා බිඳී යන බව, ඒ නැසී යන බව දකිමින් ආස්වාස ප්‍රස්වාසය යෙදෙනවා. අත්‍යන්ත නිරෝධය කියන්නේ ශාන්ත සුන්දර අමාමහ නිවනට නමක්. ඒ අත්‍යන්ත නිරෝධය ලැබූ ශ්‍රාවකයා කොහොමත් නිරෝධානුපස්සී. ඉතින් මේ විදිහට ක්ෂය වශයෙන් සහ අත්‍යන්ත වශයෙන් නිරෝධය බලමින් දකිමින් ඒ අනුව මෙනෙහි කරමින් වාසය කිරීමයි නිරෝධානුපස්සී කියලා කියන්නේ. බලන්න මේ භාවනාව තුළින් අපව කැඳවාගෙන යන දුර ඒ භාග්‍යවතුන් වහන්සේ අමාමහ නිවන වෙතම කැඳවාගෙන යනවා. හරි ශාන්ත සුන්දර මාවතක්. තමාගේ ශරීරය හා ප්‍රතිබද්ධව උපන්දා පටන් පවතින ආස්වාස ප්‍රස්වාස වායෝ ධාරාව අනුව යමින් මේසා අසිරිමත් ප්‍රඥාවක් උපදවා දෙමින්, ශාන්තියක් උපදවා දෙමින්, සැනසීමක් වෙත අපව කැඳවාගෙන යමින් අපට ලබා දෙන අමා සුවය ඒ බුදුරජාණන් වහන්සේ හැර වෙන කාටද ලබා දෙන්න පුළුවන්? බුදු ගුණයමයි සෑම තැනකින්ම සිහිපත් වන්නේ. මේ සෑම කතාවකින්ම, ඉගැන්වීමකින්ම, භාවනා මාර්ගයකින්ම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ගුණ සමුදායයි අපට කියා දෙන්නේ. ඊළඟට අවසාන කොටස ආනාපාන සතියේ පටිනිස්සග්ගානුපස්සී අස්සසිසාමීති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී
පස්සසිසාමීති සික්ඛති. පටිනිස්සග්ගේ කියන වචනේ තේරුම තමයි අතහැරීම, දුරු කිරීම, ත්‍යාගය නැත්නම් පරිත්‍යාගය. එතකොට මේ පටිනිස්සග්ගේ දකිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා කියලා හික්මෙන්නේ කොහොමද? ඒ පටිනිස්සග්ගේ කියන කාරණය ආකාර දෙකකින් දේශනා කරනවා. පරිච්ඡාග පටිනිස්සග්ගය, පක්ඛන්දන පටිනිස්සග්ගය කියලා. තදංග ප්‍රහාණ වශයෙන්, ඒ කියන්නේ ඒ ඒ අවස්ථාන රූපීව කෙලෙසුන් ප්‍රහාණය වෙද්දී, ඒ කෙලෙසුන් ප්‍රහාණය කරමින් විදර්ශනාව සිද්ධ කරද්දී ආන්නේ අවස්ථාවට කියනවා පරිච්ඡාග පටිනිස්සග්ගානුපස්සනාව කියලා. තවත් විදිහකින් කිව්වොත් අපි හිතමුකෝ යම් අරමුණක් අරගෙන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් බලමින් වාසය කරනවා. ආන්නේ අවස්ථාවේ කෙලෙසුන් දුරිභූත කිරීමක් සිද්ධ වෙනවා. කෙලෙසුන් කෙරෙන් දුරවීමක් ඈත්වීමක් සිද්ධ වෙනවා. ආන්න එකටයි කියන්නේ පරිච්ඡාග පටිනිස්සග්ගානුපස්සනාව. ඒ වගේම සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යාදී දෝෂ දැකීමෙන් එබඳු දෝෂ නැති නිවනම සාන්තයි, එයට නැමි ස්වභාව වශයෙන්ම එය අරමුණු කරමින් පවත්වන අවස්ථාවට කියනවා පක්ඛන්දන පටිනිස්සග්ගානුපස්සනාව. ඒ කියන්නේ නිවන අරමුණු කරමින් භාවනාවේදීම, නිවන අරමුණු කරමින් ආස්වාස ප්‍රස්වාසයේදීම. මේක බොහොම ගැඹුරු අවස්ථාවක්. නමුත් මුල් කොටස් ටික සම්පාදනය වෙද්දී මේ දේ નિરાයාසයෙන් සිද්ධ වෙනවා. මුල් කොටස හරියාකාරවම සම්පාදනය කරද්දී. ඉතින් මේ ආකාර දෙක, ඒ කියන්නේ පරිච්ඡාග පටිනිස්සග්ගය සහ පක්ඛන්දන පටිනිස්සග්ගය. පක්ඛන්දන කියන වචනේ තේරුම තමයි පැනීම. මොකටද පනින්නේ? නිවන අරමුණු කිරීම වශයෙන්. ඒ නිවන නැමැති අරමුණ වෙත සිත යොමු කිරීමට කියනවා පක්ඛන්දන පටිනිස්සග්ගය කියලා. මේවා සැබවින්ම ගැඹුරු ධර්මතා. නමුත් භාවිතයෙහි යෙදෙමින් භාවනාවේ අත්දැකීම් ලබමින් ඉදිරියට යනකොට ඒ අනන්ත තෙරුවන් ගුණ බලයෙන් ඔබටත් මේ මිහිරියාව දැනෙනවා. ඉතින් ඒ නිසා පටිනිස්සග්ගානුපස්සී දුරු කරමින් අතහරෙමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. මොනවද අතහරින්නේ? කෙලෙසුන්. කොහොමද අතහරින්නේ? පරිච්ඡාග වශයෙන්, තදංග වශයෙන් යටපත් කරන, නැත්නම් පූර්වභාග විදර්ශනා වශයෙන්, ඊළඟට නිවන අරමුණු කිරීම වශයෙන්, මාර්ගඵල වශයෙන්. එතකොට ඔය ආකාරයෙන් පටිනිස්සග්ගානුපස්සී කොටස සම්පූර්ණ වෙනකොට අමාමහ නිවන් දුටු මහා රහතන් වහන්සේ නමක් වෙනවා උපරිම පරිච්ඡේදයෙන්. එතකොට මේ හතරවන චතුස්කය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විදර්ශනාව සම්බන්ධයෙන්මයි. මුල් චතුස්ක තුන සමත විදර්ශනා ව්‍යති මිශ්‍ර වශයෙන්, නැත්තම් මිශ්‍ර වශයෙන් දේශනා කළා. මුල් චතුස්ක තුන, අවසන් චතුස්කය විදර්ශනා වශයෙන්ම මේ ශ්‍රාවකයා මග්ගඵල නිවන් වෙත ආනාපාන සතිය අනුසාරයෙන් මාර්ගාගමන වශයෙන්, පලාගමන වශයෙන් පැමිණෙන හැටි බුදු කරුණාවෙන් මහ ප්‍රඥාවෙන් දේශනා කළා. තවදුරටත් අපි ඒ කාරණේ පැහැදිලි කරගත්තොත් යම්කිසි ධ්‍යානයකට සමවැදිලා එයින් නැගිටලා විදර්ශනා වඩන යෝගාවචරය ඉන්නවනේ, ආන්නයා ඇස කන නාසය දිව කය මනස කියන මේ ద్వාර හයට ලැබෙන සියලු අරමුණු මෙනෙහි කරමින් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනත්ම වශයෙන් මෙනෙහි කරමින් විදර්ශනා කරනවා. එහෙම කරනකොට ඒ පුද්ගලයාට යම්කිසි වෙහෙසක් තෙහෙට්ටුවක් එහෙම දැනුනොත් ඒ විදර්ශනාව නවත්තලා ධ්‍යානයට නැමත වතාවක් උපදවාගත් ප්‍රථමාදී තමන් උපදවාගත් ඉහළම ධ්‍යානයකට හෝ කැමති ධ්‍යානයකට සමවැදිලා යම්බඳු විශ්‍රාමයක් අරගෙන ඒ සමවතින් නැගිටලා නැවත වශයෙන් පෙර පරිදිම විදර්ශනා කරනවා. මේ ක්‍රමයට කියනවා සමත පූර්වාංගම විදර්ශනාව, එහෙම නැත්තම් මිශ්‍රක ක්‍රමය කියලා. ඔහු විසින් මේ ක්‍රමය අනුගමනය කරනකොට සංඛාරුපෙක්ඛා ඥානය, අපි මුලින් ඒ ගැන කියා දුන්නා, බලවත් වෙනවා. ආන්නේ ඥානය බලවත් වුණාට පස්සේ වුට්ටාන ගාමිනී විපස්සනාව නම් වූ අනුලෝම ඥාන ලාභය ඒ ශ්‍රාවකයාට ලැබෙනවා. ආන්නේ ලැබෙන මොහොතෙක් පමණයි ශ්‍රාවකයා මේ ක්‍රමයට විදර්ශනාව හසුරුවාගෙන යන්නේ. එතනින් එහාට ගියාට පස්සේ උත්සාහයකින් තොරවම අනිත්‍ය ආදී වශයෙන් අරමුණු විදර්ශනා වෙනවා. ඒක ඉතා ආශ්චර්යමත් අවස්ථාවක්. අතරක නැවතීමක් නැතුව මේ විදර්ශනාව සිද්ධ වෙලා ඒකාන්ත වශයෙන් ලෝකෝත්තර මාර්ගයට පැමිණෙනවා. බලන්න මොනතරම් ආශ්චර්යමත්ද, පුදුම සහගතද. අර පංචාල ඡණ්ඩ දිව්‍ය පුත්‍රයා කියපු ගාථාවක් මට මතක් වෙනවා. සම්බාධේවත ඕකාසං අවින්වා භූරි මේධසෝ යෝ ඥාන මබුද්ධි ධීරෝ පටිලීන නිසභෝ මුනි. ඒ ගාථාව බුදු ගුණයි කියවෙන්නේ ගාථාවෙන්. පංචාල ඡණ්ඩ දිව්‍ය කුමාරයා බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය දැකපු හැටි,
ඔහු කියනවා සම්බාධේවත ඕකාසං අවිද්වා භූරි මේධසෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ බාධක කරදර මැදින් දිවෙන දිවි ගමනේ ඒ බාධක කරදර අභිභවනය කරලා, සැබවින්ම දිවි ගමන නෙමෙයි සංසාර ගමනේ, සියලු බාධක කරදර පැටලිලි දෘෂ්ටිපත මේ සියල්ල මැදින් සම්බාධේවත ඕකාසං අවිද්වා භූරි මේධසෝ, ගැඹුරු නුවණ ඇති බුදුරජාණන් වහන්සේ නිවෙන සැනසෙන මාමත ප්‍රකට කළා, විවර කළා, පිහිටෙව්වා. ඒක ආශ්චර්යයක්. සමත ධ්‍යාන, ලෝකෝත්තර ධ්‍යාන වඩන හැටි, ඒ හුදකලාවේ ධ්‍යාන වඩන මහා වීරයන් වහන්සේ ලොවට හෙළි කළා කියලා ඔහු බුදු සිරිපා වන්දනා කරනවා. පින්වතුනි, දැන් මේ ආනාපාන සතිය ගැන ඇහෙනකොට එහෙම අදහසක් ඔබේ හදවතට එන්නේ නැද්ද? අහෝ, මෙලෙසින් නිවන් පුර වැද සැනසෙන්න ඒ මහා ගෞතම ධර්මරාජයන් වහන්සේ අපට මාමත විවර කළා. මේ රාග කෙලෙසුන්ගෙන්, ද්වේෂ මෝහ මදමානයන්ගෙන් ගැවසී ගත්ත ලෝකයේ මිනිස්සු මොනතරම් දෘෂ්ටිපතයන්හි හෙවි ගැවසී ඉන්නවද? මොනතරම් විසම අදහස් දරනවද? රාග කෙලෙස් බලවත් වෙලා, ද්වේෂ කෙලෙස් බලවත් වෙලා, අනේක විධ කෙලෙස් ධර්මයන්ගේ බලපෑම් මැද දිවෙන ජීවිත, අන්ධ මන්ද වූ සිත් සතන් සැනසෙන සාන්ති මාවතකට යා කරන්න ඒ භාග්‍යවතුන් වහන්සේට පුළුවන් වුණානේ. මේ සිතේ ස්වභාවය ගැන කවුද දැනගෙන හිටියේ බුදුරජාණන් වහන්සේ හැර? මේ සිත පහළ වෙන හැටි, එහි ප්‍රභේදයන්, ඒ සමග පහළ වෙන චෛතසික ධර්මයන්, ඒවායේ සාමාන්‍ය ලක්ෂණය සහ ආවේනික ලක්ෂණ, මෙවගෙන බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. නාම රූප වශයෙන් මේ ලෝකය සකස් වෙන හැටි, සත්වයා, පුද්ගලයා, මම මගේ කියන හැඟීමක් මුල් කරගෙන දිවෙන ලෝකයේ මිනිසුන්ට එහි ඇති ඇතුළාන්තේ විවර කළා. ලෙහෙසි වැඩක් නෙමෙයි, පහසු වැඩක් නෙමෙයි. හරියට සිව්මහා සමුදුරෙන් ජලදෝතක් අරගෙන මහා කල්පේ ආරම්භ වෙච්ච කාලේ පටන් අනේක විද ගංගාවන් ගලා ගිහිල්ලා චිර පරිපාචකත්වයෙන් පැසුණු ලෝණ සාගරයේ ජලදෝතින් මේ ගංගා ගඟේ ජලයයි, මේ යමුනා ගඟට අයිති ජලයයි ආදී වශයෙන් වෙන් කරනෝ වගේ වැඩක් මේ සිද්ධ කරලා තියෙන්නේ. මේ උපමාව කියන්නේ නාගසේන මහ රහතන් වහන්සේ ඒ අසිරිමත් බුදු ගුණය දීප්තිමත් කිරීම වශයෙන්, පෙන්වා දීම වශයෙන්. ඉතින් එහෙම ශාස්ත්‍රවරයෙකුගේ සරණක් අපි මේ ලබන්නේ. පින්වතුනි, එනිසා මේ ක්‍රමවේදය ඔබේ ජීවිතයට ගලපාගත යුතුමයි. ඊළඟට දැන් සමථය පූර්වාංගම කරගෙන, ආනාපාන සති සමථය පූර්වාංගම කරගෙන එලෙසින් විදර්ශනා වඩනවා. එහෙම නැත්තම් සමථය පූර්වාංගම කර නොගෙන, ඒ කියන්නේ රූපාවචර ධ්‍යාන හෝ උපචාර වශයෙන් සමාධියක් උපදවා ගන්න නැතුව මුලපටන්ම ආස්වාස ප්‍රස්වාස කය නාම රූප වශයෙන් නැත්තම් උපාදාන ස්කන්ධ වශයෙන් මෙනෙහි කරමින් දිගට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ නාම රූප වශයෙන් බලන ක්‍රමවේදය දියුණු කරනවා. එහෙම කරනකොටත් සිත එකඟ බවක් ඇති වෙනවා, ප්‍රඥාව දියුණු වෙනවා. ආන්නේ දියුණු වූ එකඟ බව සහ ඥානය ඇතිව චක්ෂුරාදී ద్వාරයන්ට හමුවන තාක් අරමුණු නවත්තන් නැතුව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. ඒ කියන්නේ මේ ආනාපාන සතියෙන් විපස්සනාවට හැරෙන දෙවන ක්‍රමයේනේ. එසේ භාවනා කරනකොට යාට වෙහෙසක් ඇති වුණොත් එම ඒ මෙනෙහි කිරීම මොහොතකට නවත්තනවා. නවත්තනවා කියන්නේ ඒ භාවනා මානසිකාර්ය නවත්තනවා කියන එක නෙමෙයි. ඒ විඩාව සංසිඳු වීම පිණිස මෙනෙහි කරමින් සිටි ක්‍රමය නවත්වලා ආස්වාස ප්‍රස්වාස අරමුණ මෙනෙහි කරනවා. ඒ අරමුණ මෙනෙහි කරද්දි එයාට වැටහෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තමයි. මොකද පුරුදු කළේ එහෙමනේ මුලපටන්. එතකොට මේ සුද්ධ විදර්ශනා ක්‍රමය අනුවත් සමාධිය, විදර්ශනා ඥානය දියුණු වෙලා එයාට මඟඵල නිමනින් සැනසෙන්නට අවස්ථාව හිමි වෙනවා. ඒකයි දේශනා කරන්නේ තස්මා හවේ අප්පමත්තෝ අනුයුන්ජේත පණ්ඩිතෝ ඒවං අනේකානිසංසං ආනාපාන සතින් සදා කියලා. අප්‍රමාදී පුද්ගලයා නුවණැත්තා මේ ආනාපාන සති භාවනාවෙන් ලැබෙන අනේක ආනිසංස ගැන සලකලා මේ භාවනාවේ යෙදිය යුතුයි කියලයි අනුදැන වදාරන්නේ. ඉතින් දැන් අපි මෙලෙසින් මේ සතර සතිපට්ඨානේ කායගතා සති කොටසේ ආනාපාන සති භාවනාව ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. බුදුරජාණන් වහන්සේ ඒ ආනාපාන සති භාවනාවේ මුල් චතුස්කය මුල් කරගෙනයි සතිපට්ඨාන සූත්‍රයේදී ආනාපාන සතිය උගන්වන්නේ. එහිදී භාග්‍යවතුන් වහන්සේ හරි ලස්සන උපමාවක් දේශනා කරනවා. සේයතාපි භික්කමේ දක්ඛෝ භමකාරෝවා භමකාරං තේසවාසීවා දීඝං වා අංචන්තෝ දීඝං අංචාමීති පජානාති රස්සං වා අංචන්තෝ රස්සං අංචාමීති පජානාති. දැන් මේ දීර්ඝ වශයෙන්, හ්‍රස්ව වශයෙන් ආස්වාස ප්‍රස්වාසය
පරිග්‍රහණය කරන ආකාරයේ උපමාවකින්. ඕනම කෙනෙකුට දැන් තේරෙනවානේ දක්ෂ වූ ලියන වඩුවෙක්, එහෙම නැත්නම් ලියන වඩුවෙකුගේ අතවැස්සෙක්. ලියන වඩුවා කියන්නේ මේ ලී ගානවා කියන අදහසනේ. දීර්ඝ වශයෙන් ඒ යත්ත යවනකොට දීර්ඝ වශයෙන් අත දිග හරිනවා, තමගේ ශරීරය දීර්ඝ වශයෙන් ඉදිරියට නමනවා. ඒ ගානු ලබන ලීය තුලත් දීර්ඝ වශයෙන් යත්ත යනවා, යත්තත් දීර්ඝ වශයෙන් යනවා. ආන්නේ සියල්ල දැනගෙන තමයි ඔහු දීර්ඝ වශයෙන් ඒ යත්ත ඉදිරියට අදින්නේ. කෙටියෙන් නම් කරන්නේ ඒකත් ඔහු දැනගන්නවා. ඉතින් අන්නේ වගේ මේ දීර්ඝ වශයෙන් කෙරෙන ආස්වාසයත්, හස්ව වශයෙන් කෙරෙන ආස්වාස ප්‍රස්වාස ආදියත් දැක හඳුනා දැන ඉදිරියට ආනාපානපති සමාධිය දියුණු කරන විදිය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් එහෙම ගමන් කරලා සතර ධ්‍යානයන් රූපාවචර වශයෙන් උපදවාගෙන ඒ ධ්‍යානයෙන් නැගිටලා ආස්වාස ප්‍රස්වාස හා බැඳී ගිය ධ්‍යානාංග මේවා හොඳට හඳුනාගෙන ඉමේ ආස්වාස ප්‍රස්වාසා කින්නිසිතා මේ ආස්වාස ප්‍රස්වාසය කුමක් ඇසුරු කරගෙනද පවතින්නේ, වත්තු නිසිතා හෘදය වස්තුව මුල් කරගෙනයි, වත්තු නාම කරජකායෝ වස්තුව කියන්නේ කරජකය මුල් කරගෙන පවතින ධර්මයක්, කරජකායෝ නාම චත්තාරි මහා භූතානි උපාදාන රූපංච මේ කරජකය පඨවි ආදී සතර මහා භූතත් උපාදා රූපත් මුල් කරගෙනයි හේතු කරගෙනයි පවතින්නේ කියලා මේ විදියට රූපයන් පරිග්‍රහණය කරමින් ඉන් අනතුරුව එම අරමුණ හා බැඳී ගිය, කියන්නේ ආස්වාස ප්‍රස්වාස අරමුණ හා බැඳී ගිය පස්ස වේදනා සංඥා චේතනා ආදී වශයෙන් නාම ධර්මයන් පින්වින් වශයෙන් පරිග්‍රහණය කරලා මේ නාම රූප ධර්මයන් හට ගන්නට ප්‍රත්‍යවන්නේ මොනවාදයි හඳුනාගෙන අර මා මුලින් දේශනාවල සඳහන් කළා වගේ අවිජ්ජා පත්‍යා සංඛාරා ආදී වශයෙන් පටිච්ච සමුප්පාදයේ දක්නා ඥාණයට දොරගුළු විවර කරගෙන පච්චය පච්චියුප්පන්න ධම්මමත්තමේ වේතං අඤ්ඤෝ සත්ත්වෝවා පුංගලෝවා නත්ති හේතු සහ ප්‍රත්‍යයන්ගෙන් හටගත් ධර්ම මාත්‍රයක් මේ සත්වයේ පුද්ගලයෙක් මේ තුල නැහැ කියලා විතින්න කංකෝ සැක සංකා දුරු කරගෙන සප්පච්චේ නාම රූපේ තිලක්ඛණං ආරෝපෙත්වා ප්‍රත්‍ය සහිතව ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා නාම රූපයන් පිළිබඳව අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ අනුසාරයෙන් බලන විපස්සනා කරලා අනුපිළිවෙලින් අරහත්තම් පාපුණාති අරහත්වයටපත් වෙනවා. ඉදං ඒකස්ස භික්ඛුනෝ යාව අරහත්තානීයාන මුඛං. ඔන්නෝක තමයි එක්තරා භික්ෂුවකගේ නිවන් පිණිස ගමන් කරන ආනාපාන සති මාර්ගය. බලන්න කොච්චර පිරිසිදුයිද. ඊළඟට ආනාපාන සති ධ්‍යානය ගැනත් මෙනෙහි කරනවානේ. ඉමානි ධානංගානි කින්නිසිතානි මේ ධ්‍යානාංගයෝ කුමක් නිසාද? වත්තුනිසිතානි හෘදේ වස්තු වැසුරු කරගෙනයි පවතින්නේ. වත්තු නාම කරජකායෝති ධානංගානි නාම. වත්තු රූපය කියන්නේ කරජකය නැත්නම් ඔබේ මගේ මේ රූපස්කන්ධය ඇසුරු කරගෙනයි පවතින්නේ. කරජකායයි කරජකය කියන එකම රූපයයි කියලා පිරිසිදෙනවා. ඒ වගේ මේ කරජකය ඇසුරු කරගෙන ඒ ආනාපාන සතිය පවතිනවා. ඒ අරමුණු කරගෙන පහළ වෙන සිත සහ චෛතසිකය නාම රූප කියන විවත්ථාපනය කරනවා. එලෙසින් නාම රූපයන්ගේ ප්‍රත්‍යය පරිේෂණ කරමින් අර මුලින් කිව්වා වගේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන පටිච්චසමුප්පාදයට ඉන් අනතුරුව ඒ වගේ මේ අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය ආදී වශයෙන් සසර ප්‍රශ්නේ විසඳෙන හැටි දකිමින් දනිමින් ක්‍රමානුකූලව අරහත්වයට පැත්පත් වෙනවා. ඉතින් ඔය ආකාර දෙකෙන් තමයි ආනාපාන සතිය නිමිති කරගෙන ශ්‍රාවකයා නිවන් අමාපුර වැඳ සැනසෙන්නේ. ඉතින් සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවානේ ඉති අඤ්ඤත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අඤ්ඤත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති කියන මේ උතුම් බුදු වදන කොමක් දේන අදහස් කරන්නේ? ඒක කොහොමද ආනාපාන සතිය සම්බන්ධයෙන් ගලපා ගන්නෙ? ඉති අඤ්ඤත්තං වා ඒවං අත්තනෝවා අස්සාස පස්සාස කායේ කායානුපස්සී විහෙරති. තමන්ගේ කය හා ප්‍රතිබන්ධ ආස්වාස ප්‍රස්වාස කය අනුව බලමින් වාසය කිරීමට කියනවා අඤ්ඤත්තං වා කායේ කායානුපස්සී කියලා. බහිද්ධාවා කියන්නේ පරස්සවා අස්සාස පස්සාස කායේ, අන්‍යයන්ගේ ආස්වාස ප්‍රස්වාස කය අනුව බලමින්. එහෙදී ඔවුන්ගේ ආස්වාස ප්‍රස්වාසයන් අපට බලන්න බෑ. නමුත් යත්හා ඉදං තත්හා හේතං මේ ශරීරයේ යම්සේ ආස්වාස ප්‍රස්වාසය හා ප්‍රතිබන්ධ වේද ඔවුන්ගේ ශරීරයත් එලෙසින් ප්‍රතිබද්ධය කියලා එලෙසින් දකිමින් වාසය කරනවා. සම්මෝහය දුරු කරනවා, මුලාව දුරු කරනවා. එතකොට සත්ව පුද්ගල ප්‍රඥප්තියින්ට යම්බඳු හිරවීමක් වේ ඇත්නම් ඒ සියල්ල දුරු වෙන්න එක හේතුවක් වෙනවා. අඤ්ඤත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. කාලේන අත්තන ඇතැම් වෙලාවක තමන්ගේ කයානුව, කාලේන පරස්සස්සාස පස්සාස කායේ ඇතැම් වෙලාවක අන්‍යයන්ගේ අස්වාස ප්‍රස්වාස කයානුව බලමින් වාසය කරනවා. එතකොට දැන් ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරලා හසල අවබෝධයක් ලැබපු ශ්‍රාවකයාට මේ ඥාන දර්ශනය කොහොමත් පහළ වෙනවා. මගේ මේ කය ආස්වාස ප්‍රස්වාසය හා ප්‍රතිබද්ධව පවතින මාසේ අන්‍යයන්ගේ කයත් එලෙසින් පවතිනවා කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවානේ
සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එයින් අදහස් කරන්නේ කුමක්ද? සමුදය ධම්මානුපස්සීවා, ඒ කියන්නේ යම්සේ කම්මාර භස්තංච ගංගර නාලින්ච තජ්ජංච වායාමං පටිච්ච වාතෝ අපරාපරං සංචරති. ඔබ දැකලා තියෙනනේ මයින්හම ඔය යකඩ තලන තැන්වල තියෙන යකඩ රත් කරන්න ඒ හුලම් පිඹින මයින්හම. එතකොට ඒ මයින්හමත් ඒ මයින්හමට සම්බන්ධ කරලා තියෙන නාලයත් ඒ සඳහා ගනු ලබන උත්සාහය කියන මේ තුන හේතු කරගෙන මේ වාතය අපරාපරං සංචරති, ඒ අවශ්‍ය තැනට යොමු වෙනවා. ආන්නේ වගේ භික්ෂුවගේ නැත්තම් පුද්ගලයාගේ හිම නැත්තම් ඔබේ මගේ මේ කයත් නාස්පුඩු ඒ වගේම මේ සිත මෙන්න මේ ධර්මතා තුන මුල් කරගෙන මේ ආස්වාස ප්‍රස්වාස කය පවතිනව නැත්තම් හුස්ම රැල්ල ඉහළ පහළ යනවා. එතකොට මේ හුස්ම රැල්ල සඳහා සමුදය ධම්ම වෙන්නේ මේ කායාදී ධර්මයන්. ඒවා පවතිනව නම් තමයි හුස්ම රැල්ල පවතින. කරඤ්ඤ කය නාස්පුඩු සිත පැවතුනොත් තමයි හුස්ම රැල්ල පවතින්නේ. ආන්නේ වගේ මේ හුස්ම රැල්ලේ පැවැත්ම හේතු දකිනවා සමුදය ධම්මානුපස්සී වශයෙන්. ඊළඟට වය ධම්මානුපස්සීවා. දැන් අර මයින්හම ඒ බටය ඒ පුද්ගලයාගේ උත්සාහය කියන මේ තුන නැති වුණොත් ඒ හුලඟ නැත්තං ඒ වායෝ ධාරාව හෙට මෙහෙට යන්නේ නැහැ. ආන්නේ වගේ මේ ශරීරය ඒ වගේම කායේ බින්නේ කය බිඳී ගියාට පස්සේ නාසා පුටේ විද්ධස්තේ නාස්පුඩු නැසී ගියාට පස්සේ චිත්තේච නිරුද්ධේ සිත නිරුද්ධ වුණාට පස්සේ අස්සාස පස්සාස කායෝ නාම නප්පවත්තති. ආස්වාස ප්‍රස්වාස කායක් පවතින්නේ නැහැ. කායාදී නිරෝධයෙන් අස්සාස පස්සාස නිරෝධය සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ආන්නේ දැක්මට කියනවා වය ධම්මානුපස්සී කායස්මින් විහෙරති කියලා. මේ ගැන විපස්සනාව අර භාවනාවේදී සම්පාදනය වූ දේ සම්පාදනය වූ ආකාරය. ඊළඟට සමුදය වය ධම්මානුපස්සීවා. කාලේන සමුදයං කාලේන වයං අනුපස්සන්තෝ. හට ගැනීමක් නැසීමක් කියන එක සුදුසු කල්හි බලමින් වාසය කරනවා. එතකොට මෙලෙසින් කාලයකට මේ හුස්ම රැල්ල හටගන්න විදියත් ඇතැම් වෙලාවක මේ හුස්ම රැල්ල නිරුද්ධ වෙන විදියත් තමන් බලමින් වාසය කරනකොට එයාට ඉන් ඉදිරියට අත්තිකායෝතිවා පනස්ස. මේ කය කියලා දෙයක් තියෙනවා, හැබැයි සත්වයෙක් කියලා කෙනෙක් නෑ. කායෝව අද්දි න සත්වෝ සත්වයෙක් නෑ, න පුද්ගලෝ පුද්ගලයෙක් කියලා කෙනෙක් නෑ. පරමාර්ථය අනුව බලමින් වාසය කරදින ඉත්ති ස්ත්‍රියක් කියලා කෙනෙක් ඕන, පුරිසෝ පුරුෂයෙක් කියලා කෙනෙක් ඕ, එහෙම නෙමෙයි. පරමාර්ථ වශයෙන් මෙන්න මේ හුස්ම රැල්ලක ඉහළ පහළ යහමහා ප්‍රතිබද්ධ වූ කර්ජකයක් ඒ අනුව යන සිතක් මෙහෙම පවතිනවා. න අත්තා ආත්මයක් කියලා හෝ ආත්මයට අයිති දෙයක් කියලා හෝ එහෙම දෙයක් නෑ. න අත්තාන අත්තනියක් නාහං මම කියලා කෙනෙක් ඕන, මම මගේ කියලා දෙයක් හෝ, න කෝචි වෙනයම් අන් කිසි කෙනෙක් කියලා දෙයක් හෝ, න කස්සචීති ඒව මාස සති පච්චු පට්ටිතා හෝති. මේක කරන කෙනෙක්, කරවන කෙනෙක්, මවන කෙනෙක්, මවාලන කෙනෙක්, මැවුම් කරුවෙක්, මෙහෙම දෙයක් මේ තුල නෑ කියලා එයාට වැටහෙනවා. මේ හේතු ටික නිසා ඵලය තියෙනවා කියලා වැටහෙනවා. ඔන්න බලන්න මේ ධර්මාවබෝධය වෙත ශ්‍රාවකයා යන විදිය මොන තරම්නම් ඥාන සම්ප්‍රයුක්තද, මොන තරම්නම් ප්‍රඥා සම්ප්‍රයුක්තද ඔබ හිතන්න. යාවදේව පතිස්සති මත්තාය, ඊළඟට යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීත් ඒවම් පික්ඛෝ භික්ඛවේ භික්ඛෝ කායේ කායානුපස්සී විහෙරති. ඔය විදිහට කමඨහන් වඩන ඒ යෝගාවචරයාට ආස්වාස ප්‍රස්වාස කයක් කියලා දෙයක් තියෙනවා, හැබැයි පරමාර්ථ වශයෙන් ඒ තුල සත්ව පුද්ගලයෙක් නැහැ. ආන්නේ විදිහට සිහිය නුවණ පිහිටනවා. ඒ සිහිය නුවණ මොකටද? මතුමත්ථි ඥානේ වැඩිම පිණිස. යාවදේව ඥානමත්තාය මතුමත්ථි සිහිය තවදුරටත් වැඩිම පිණිස. යාවදේව පතිස්සති මත්තාය වෙනයම් පටුවරමුණක් වෙනුවෙන් නෙමෙයි, වෙනයම් විද්‍යායර්ධි දැක්වීම වෙනුවෙන් නෙමෙයි, ඥානයත් සතියත් දියුණු කරගෙන මගඵල නිවනින් සැනසෙන්නයි මේ අවබෝධය ගන්නෙ. මේ විදියට යෝගාවචරයා නැත්තම් භාවනාවේ දෙන කෙනා අනිස්සිතෝච, ඒ කියන්නේ තෘෂ්ණාවෙන් යුක්ත වෙන්නේ නැතුව, දෘෂ්ටියෙන් යුක්ත වෙන්නේ නැතුව විහෙරති, වාසය කරනවා. නච්ච කිංචි ලෝකේ උපාදීයති, මේ ලෝකෙ කිසිම ආත්ම ආත්මීය වශයෙන් දෙයකට බැඳෙන්නේ නැහැ. බලන්න මොනතරම් නිදහසක් වෙත ශ්‍රාවකයා රැගෙන යනවද කියලා. නච්ච කිංචි ලෝකේ උපාදීයති, කිසිවක් එයා උපාදාන කරන්නේ නැහැ ලෝකෙ. ඇයි උපාදාන කරන්නේ නැත්තේ? එයා ඥානමත්තාය පතිසති මත්තාය ප්‍රඥාව පිණිස සතිමත් භාවයේ පිණිස මේ ආනාපාන සති භාවනාව වැඩුවා. අනිසිතෝච විහෙරති, තණ්හාවෙන් දෘෂ්ටියෙන් තොරවයේ දේ සිද්ධ වුනේ. ආන්න එහෙම වුණාම යාට උපාදාන කරන දෙයක් මේ ලෝකේ නැහැ. නාම රූප වශයෙන් පවතිනවා හේතුන් නිසා.
හේතු පච්චං යම් භූතං හේතු භංගා නිරුජ්ජති යං කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං හටගත් සියල්ල නැසී යනවා හේතුන්ගෙන් යමක් ඇති වුණා නම් හේතු නැතිවීමෙන් නිරුද්ධ වෙනවා කියන මේ උත්තම අවබෝධය මෙත ක්‍රමානුකූලව ශ්‍රාවකයා පැමිණෙනවා ඒවම් පික්ඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති මහණෙනි මේ ශාසනයේ භික්ෂුව මෙන්න මේ ආකාරයෙන්ුත් කයෙහි කය අනුව බලමින් වාසය කරන ඔන්න සතිපට්ඨාන සූත්‍රේ කායානුපස්සනා සතිපට්ඨානේ පළමු කායගත සති කම්මට්ඨානේ ආනාපාන සතිය නිමා වෙන හැටි උගන්වා අවසන් කරන හැටි බලන්න මොනතරම් ආශ්චර්යමත්ද ඉතින් මේ භාවනාව අනුව ඔබ කටයුතු කළා නම් ඔබට බොහෝ ආනිසංස ලැබෙනවා පාපී විතර්ක සිඳ බිඳ දමන්න අවස්ථාව ලැබෙනවා මාර්ගඵල පිරීමට මුල් වෙනවා ඒ කියන්නේ එක මහා ආනිසංසයක් ඒ වගේම අවසාන හුස්ම රැල්ල පවා දැකගනිමින් දැනගනිමින් ජීවිතෙන් සමුගන්න මොහොත දක්වාම සිහිය පවත්වන්න ලැබෙනවා ඉතින් මේ සියල්ල අතරින් අමා මහ නිවන් පුර වැද සැනසෙන්න මේ භාවනාව උපකාර වෙනවා ඉතින් අපි දීර්ඝ දේශනා මාලාවකින් ආනාපාන සති භාවනාව විග්‍රහ කළා විවරණය කළා තවත් මේ තුල කතා කළ යුතු බොහෝ දේ තියෙනවා නමුත් බොහෝ දෙනාට පොදුවේ මේ භාවනාව සිද්ධ කරගෙන යද්දී තේරුම් ගැනීම පිණිස අවශ්‍ය කරන කරුණු ටිකක් තමයි සාකච්ඡා කළේ ඔබ බොහොම ශ්‍රද්ධාවෙන් මේ අහපු දේවල් ගැන සැක සංකා උපදවන්න එපා එහෙම නැත්නම් මේවා හරිද වැරදිද කියලා අමුතු විතර්ක ඇති කරගන්න එපා මේ කියා දුන්නේ මගේ අදහසක් නොවේ තුන් ලෝකාග්‍ර භාග්‍යවතුන් වහන්සේ වදාළ ආනාපාන සති භාවනාවයි මේ තුල මගේ පුද්ගලික අදහස අන්තර්ගත වෙන්නේ නැහැ වෙන යම් ආචාරීය වාද අන්තර්ගත වෙන්නේත් නැහැ පෙළ අටුවා ටීකාවන් අනුව මේ අමා ධර්මයේ ඔබට තෝරා දුන්න ආනාපාන සති භාවනාව වඩන්න දැන් ඔබට මඟ විවර වුණා ඒ ලබාගත් ධර්ම අභ්‍යාසයෙන් ඔබේ හදවත සදා කාලයටම සුවපත් වේවා කියලා මම ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාව නිමාවටපත් කරනවා මේ මිහිරි ධර්ම දාණය අද ලබා දුන්නේ පින්වත් වෛද්‍ය හේවගේ මෙතුමා සහ රුචිකා දේශානි මහත්මිය ඒ දෙපළගේ පින්වත් දියණිය වන සවින්දි දුලංගනාගේ 26 වෙනි ජන්මදිනය මෙම මාසේ 28 වෙනිදාට යෙදෙනවා එය සිහිපත් කරමින් මේ ධර්ම දාණය ලබා දීලා එයත් බලාපොරොත්තු වෙනවා එම දියණියටත් ඒ වගේම එම දෙමව්පියන් දෙදෙනාටත් සහෝදරයා වන බුදුවින් ඇතුළු සියලු ධර්මකාමී හැම දෙනාටම මේ අමා ධර්ම දානමය පින සැපසහගත ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වේවා කියලා ඉතාම පින්බර පැතුමක් ඒ වගේම ධර්මදේශනා කරන ස්වාමින් වහන්සේටත් මහා සංඝ රත්නයටත් ආශිර්වාද කරනවා හැම දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා මේ පින් හැම දෙනාටම අනුමෝදම් වේවා කියලා අපි අනුමෝදන් කරමු ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ඉදං වෝ ඥාතීනං හොතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ධර්ම ශ්‍රවණානි සංසබලෙන් හැම දිනාම අමා දහමින් සැනසෙත්වා අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධම්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතු සාදු 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 ඉරිදා සිත්නෙත් අසපුව ධර්මානුශාසනාවයි නිමවටපත් උනේ අද ආනාපාන සති භාවනාව ඔබට ඔබ සමීප ලෙසින් දීර්ඝ කාලයක් දේශනා කරලා හිණිමාව සටහන් වූ මොහොත එළමෙන අලුත් වර්ෂයේදී තවත් දහම් රාසිය කුළු ගැන්වෙන ධම්මග නියැලෙන්නට ශක්තිය ලබා දෙන ධර්මානුශාසනා සමගින් ඔබේ ජීවිතයේ සිටින තසප්පුව සමීප කරවන්නට බලාපොරොත්තු වෙනවා ඒ උතුම් ධර්ම මඟ පෙන්වා දෙන පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් විරාමයට යන සූදානම් වන මොහොතේ නැවත ඔබට ආරාධනා කරනවා ලබන 31 වෙනිදා සිකුරාදා සවස 6 වන විට කැලණිය තල්වත්ත බොල්ලෑගල ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේට ඔබ එක්රාශී වන්න මාස්ටර් ගයිඩ් ආයතනයේ සමග net රේඩියෝවේ එක්ව ඒ වගේම පූජනීය වන්දනීය තල්වත්ත ශ්‍රී සුනන්දාරාම අධිපති නායක හමුදුරන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් අනුශාසකත්වයෙන් සිදුවෙන වසරේ අවසන් පින්කම ඒ වගේම එළඹෙන වසරට ආශිර්වාද කරන ආශිර්වාද පින්කම
ඔබට සමීප කරවන්නට බලාපොරොත්තු වෙන නිසා පින්කමට එකතු වෙන්නට ඔබ සැමට බොහොම ගෞරවයෙන් මෙත් සිතින් ආරාධනා කරනවා. අපි කෙටි විරාමයක් ලබලා සිත්නේ තසපෝ සමග නැවත සම්බන්ධ වෙනවා. අයිබෝවන්, අපි නැවතත් සූදානම් වන්නේ ඉරිදා සිත්නෙත අසපුවේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. ඉරිදා සිත්නෙත අසපුවේ අකණ්ඩ ඔබ සතර සතිපට්ඨානය සම්බන්ධව ආනාපාන සති භාවනාව සම්බන්ධ දේශන මාලාවක් ශ්‍රවණය කරලා අදේ ආනාපාන සති භාවනාව පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලබාගෙන වැඩසටහන ආනාපාන සති භාවනාව සම්බන්ධ වූ දේශන මාලාව නිමාවට පත් වෙනවා. ඉතින් මං හිතන්නේ මේ ආසන්න කාලේ ආනාපාන සති භාවනාව සම්බන්ධව ඔබ අප දැනගත්තු දේ අප්‍රමාණයි. ඒ කියන්නේ අපිට මෙතෙක් කාලයක් ආනාපාන සති භාවනාව සම්බන්ධව මෙතරම්ම කාරණා අහන්නට අවකාශයක් ලැබුණ නැහැ. ඒ නිසා හරි සතුටක් හිතලා දැනෙනවා. ඉදිරියේදී තවත් මම හිතන්නේ සතර සතිපට්ඨානයේ පමණක් නෙවෙයි භාවනාව සම්බන්ධ විවිධාකාරයේ වූ ආනාපාන සති භාවනාව පමණක්ම නෙවෙයි ඉන්නහට තවත් භාවනාවන් සම්බන්ධ විශේෂ වූ දේශනාවන් ඔබට අපේ ස්වාමීන් වහන්සේ ඇසුරේ ශ්‍රවණය කිරීමට ඉඩ සලස්වන්නට සිත්නේ තසුපින් අපට හැකියාවක් ලැබේවි. අපි සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන්නේ බොහොම ගෞරවයෙන් ඉදිදා සිත්නේ තසුපෝ ධර්ම සාකච්ඡාවට නැවත වාරයක් පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේව නමස්කාර පූර්වකව පිළිගනු ලබන අවසරයි. ස්වාමීන් වහන්ස, ස්වාමීන් වහන්ස අද සාකච්ඡාව ආරම්භ කරනකොට මට ආරම්භයේදීම ඔබ වහන්සේ සතිපට්ඨානේ ආනාපාන සතිය භාවනාව සම්බන්ධව සිහිපත් කිරීමේදී අද සිහිපත් කරන්නට යෙදුන දේශනා කරන්නට යෙදුන පළවන චතුස්කයේ තමයි අද දවසේදී මේ ආනාපාන සති සම්බන්ධව ඒ සම්බන්ධ දේශන මාලාවක් තමයි මෙතෙක් කාලයක් අපි ශ්‍රවණය කළේ. හැබැයි ඉන්නහාට දෙවන, තුන්වන, හතරවන චතුස්ක පිළිබඳව නැත්නම් මේ කොටස් හතර බැගින් වූ ඒ දේශනයන් පිළිබඳව බුද්ධ දේශනාව පිළිබඳව වහන්සේ කෙටියෙන් කාරණාත් සිහිපත් කරලා මේ දේශනාව සමාප්ත කළේ. කොහොම නම් ස්වාමීන් වහන්සේ, දැන් එතකොට සතර සතිපට්ඨානය කියනකොට අපිට හිතේ ලොකු ගෞරවයක් එක්ක මේ තමයි බුදුදහම කියන අනන්‍යතාවය තහවුරුවන දේශනාව සතර සතිපට්ඨානය කියලා තමයි බෞද්ධයන්ගේ අපට වැඩි වශයෙන් හැඟෙන්නේ, දැනෙන්නේ. සහ පිය උරුමෙන් ලැබුණු ආభాෂයයි කියන කාරණේ තමයි ඔබ වහන්සේ දේශනාව ආරම්භයේදීම සිහිපත් කරන්නට යෙදුනේ. ඉතින් මේ තුල ස්වාමීන් වහන්සේ එතකොට නිවන් මඟ සාක්ෂාත් කරන්න මෙම මේ එක් චතුස්කයක් ප්‍රමාණවත් නම් ඇයි තවත් මේ දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ආදී වශයෙන් අපට ඒ කොටස් පිළිබඳව, හතරේ කොටස් පිළිබඳව අවබෝධය වැදගත් වන්නේ ස්වාමීන් වහන්සේ? මේ දැන් සතර සතිපට්ඨානේ ආනාපාන සති භාවනාවේ පළවන චතුස්කය හඳුනාගෙන අවබෝධ කරගෙන එහි නියලීම තුළින් නිවන් මඟ සාක්ෂාත් කරගන්නට පුළුවන්, ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්ද? ඉන් එහාට දෙක, තුන, හතර වශයෙන් මේ වගේ තවත් කොටස් තිබීමේ වැදගත්කම කෙසේද ස්වාමීන් වහන්සේ? එයි අපට ඒ වගේ තවත් කොටස් අවශ්‍ය වන්නේ? අතිපූජනීය මහා සංඝරත්නයේ අවසරයි, පින්වත් වරුණ ඇතුළු අද සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාවට සවන් දෙන හැම දෙනාගේ ජීවිතවලට නිදුක් නිරෝගී සුව ලැබේවා. මේ කියා දෙන දහම් කරුණු මනාව ජීවිතයට ගලපා ගැනීමේ යෝනිසෝ මනසිකාරයම පහළ වේවා කියලා අපි පළමු කොට ආශිර්වාද කරනවා. පින්වත් වරුණ, ඉතාම වටිනා ප්‍රශ්නයක් ඇහුවේ. දැන් ආනාපාන සති භාවනාව සෝලසාකාරයි. ඒ කියන්නේ ආකාර 16කින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි දැන් කොටස් වශයෙන් ඒ සියල්ල ඉගෙන ගත්ත වරුණ. එතකොට ඒ 16 හතරේ කොටස් තුනකට බෙදෙනවා. මුල් හතරේ කොටස අපි ඉගෙන ගත්ත ඒ හතරේ කොටස ගැන පමණයි සතිපට්ඨාන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ වදාළේ. වරුණ, ඉන් ඉදිරියට තියෙන පීතිපටි සංවේදී ආදී වශයෙන් කියන දෙවන හතරේ කොටසයි, ඊළඟට චිත්තපටි සංවේදී කියන තුන්වන හතරේ කොටසයි, අනිච්ඡානුපස්සී කියන හතරවන හතරේ කොටසයි කියන මේ සමස්තය, ඒ කියන්නේ පළමු චතුස්කයේ හැර සෙසු චතුස්ක තුන වරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ කියන්නේ ධර්මස්වාමි. ඒ වගේම ශ්‍රාවකයන්ගේ, බෝධනීය සත්වයන්ගේ සිත් මනාව දකිමි.
මනාව හඳුනමින් වරුණ මේ අනේක ණය සමන්නාගත කරලා ධර්ම දේශනා කිරීම බුදුවරුන්ගේ සිරිතක්. සමහර තැනක වරුණ බුදුරජාණන් වහන්සේ ඉතා කෙටියෙන් ධර්ම දේශනා කරනවා. සමහර තැනක ඒ ධර්ම පරයායම විස්තර වශයෙන් දේශනා කරනවා. දැන් අපි හිතුවොත් ආනාපාන සති සූත්‍රයේ ඔය සෝලසාකාරයෙම දේශනා කරනවා. එතකොට වරුණ බුදුරජාණන් වහන්සේ දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේදී මුල් කොටස් හතර සම්පාදනය කළ දේශනා කළේ සෙසු කොටස් හතර දේශනාවට අන්තර්ගත නොවන හින්දා නෙමෙයි. නමුත් මුල් කොටස් හතර සම්පාදනයේ වෙද්දී පැහැදිලිවම දේශනා කරනවා ඉන් ඔබට තියෙන සියලු කොටස් ඒ තුල අන්තර්ගතයි කියලා. එතකොට මේක එක්තරා ආකාරයකින් සංක්ෂිප්ත දේශනාවක්, තවත් ආකාරයකින් ඒ තුල විස්තර විවරණ සියල්ල අන්තර්ගතයි. එනිසා වරුණ මුල් චතුස්කය තුල පුහුණු වෙනකොට දැන් ආනාපාන සතිය සම්බන්ධයෙන් දීර්ඝ භව, රස්ස භව, එහි මුලැමැදාග හඳුනා ගැනීම, මුළු ආස්වාස ප්‍රස්වාස කයම පිරිසිඳිමින් අර ගණන අනුබන්ධන වරුණට මතකයිනේ ක්‍රමය. ඒ අනුව මේ පුහුණු වෙනකොට වරුණ ඒ ධ්‍යාන ප්‍රීතිය ඇති වෙනවා, ඒ ධ්‍යාන සුඛය ඇති වෙනවා. එතකොට අර අග කොටස් ටික සම්පූර්ණ වෙනවා මුල් කොටස් ටික සම්පූර්ණ වෙද්දි. නමුත් ශ්‍රාවකයාට නොවැටෙන්නට පුළුවන්. හැම ශ්‍රාවකයෙකුගේම ප්‍රඥාව සමාන නැහැනේ වරුණ. එතකොට ශ්‍රාවකයාට කියා දෙන්නට ඕන මේ ප්‍රීතිය මේ තුලින් සමත භාවනා වැඩෙන හැටි, මේ තුලින් විදර්ශනා භාවනා වැඩෙන හැටි, ඒ වගේම වරුණ මේ ආනාපාන සතිය තුලින් සතර සතිපට්ඨානෙම වැඩෙන හැටි බුදුරජාන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා. එනිසා ධර්ම ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනා කිරීමේ කෝවිදත්වය තමයි මේ තුලින් ප්‍රකට වන්නේ. එනිසා අපිට ඒ ගැන සැක සංකා උපදින්න අවශ්‍ය නැහැ. ඒක වැඩිපුර දිගහැරුමක් නෙමෙයි වරුණ. මේ ආනාපාන සති සූත්‍රයේ ප්‍රඥාවන්තයන්ට තේරුම් ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ බදාළ ධර්මපරියායක් සහ බුදුවරු පවා, පසේ බුදුවරු පවා, මහරහතන් වහන්සේලා පවා මේ භාවනාව භාවිත කරන වරුණ. එනිසා ඒක ඉතා උපරිමයකින් විස්තර කරලා සටහන් කළා, දේශනා කළා තැබුවාම තමයි මතු වංශ පරම්පරාවට සැකයකින් තොරව, කාංක්ෂාවකින් තොරව ජීවිතය ගලප ගන්න ලැබෙන්නේ. ඉතින් තුන්කල් දක්නා නුවණින් දේශනා කරපු නිසා භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට මේ ධර්මපරියාය දේශනා කළා වරුණ. ඔබ වහන්සේ අර පෙරත් සිහිපත් කළා වගේ දේශනාවේ දැන් සතර සතිපට්ඨානයම, සතර සතිපට්ඨානේ පළමු කොටසින්ම ආනාපාන සතිය ඇතුළත් වූ මේ කොටාශයෙන්ම සමස්ත සතිපට්ඨානයම අවබෝධ වෙන අවස්ථාවක් උදා වෙනවායි කියන එකට තවත් උදාහරණයක් මේ ඔබ වහන්සේ එතකොට මේ පහදලා දෙන්නේ. පැහැදිලිවම වරුණ සතර සතිපට්ඨානෙම මේ තුල වැඩෙනවා. සෑම භාවනාවකම වරුණ ඒක සිද්ධ වෙන එක හරි ආශ්චර්යමත්. ඒකයි මේ ධර්මයේ ආශ්චර්යමත් උත්තම ශ්‍රේෂ්ඨ වූ ධර්මයක් කියන්නේ. අසම සම ධර්මයක් කියන්නේ. එනිසා සතර සතිපට්ඨානෙ වෙන්වෙන් වශයෙන් අවස්ථා හතරක යෝගාවචරය වඩනවා. එකම වෙලාවක සතර සතිපට්ඨානෙම අරමුණු වෙන්නේ නැහැ. නමුත් වරුණ එකම භාවනාවක් තුළින් සතර සතිපට්ඨානෙම සාක්ෂාත් කරන්න පුළුවන්. ඒක චිත්තක්ෂණිකව සතිපට්ඨානෙ අරමුණු වෙනවා කිව්වොත් වැරදි වරුණ. හැබැයි නානා චිත්තක්ෂණිකව එකම භාවනාවක් තුළින් සතර සතිපට්ඨානයටම දොර විවර වෙනවා. ඒකයි මේ ශාසනික ආශ්චර්ය කියන්නේ වරුණ. ඒක තමයි මෙතනින් සනිටුහන් කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ එතකොට දැන් ප්‍රීතිපටි සංවේදී අසසි සමීති සික්කති කියන මේ කාරණාවත්, එතකොට චිත්තපටි සංවේදී අනිච්චානුපස්සී අසසි සමේ ආදී කොටගත්තු මේ කාරණා එකින් එක ගත්තහම ස්වාමීන් වහන්සේ කොටස් හතරේ කොටස් හතර දිහා බැලුවාම මේක පිළිවෙලකටම වැඩි යුතු ස්වාමීන් වහන්සේ. අපි යම් කෙනෙක් හිතනවා නම් දැන් අපි ඔබ වහන්සේ මෙතෙක් කාලයක් අපිට පැහැදිලි කළේ වැඩි වශයෙන්ම පළවෙනි මේ චතුස්කය පිළිබඳව. එතකොට අපි එතන රැඳෙන්නේ නැහැ. අපි ඒ පිළිබඳ අවබෝධයක් ලබා නොගත්තාට අපිට ඒක අහන්න බැරි වුණා. හැබැයි අපි ප්‍රීතිපටි සංවේදී කියන දෙනින් පටන් ගන්නවා. දෙවෙනි චතුස්කයෙන් පටන් ගන්නවා. නැත්නම් තුන්වෙනි චතුස්කයෙන් පටන් ගන්නවා. එහෙම පුළුවන්කමක් තිබෙනවාද ස්වාමීන් වහන්සේ මේ ආනාපාන සතියේදී හෝ සතිපට්ඨාන දේශන මාලාවේදී අපිට භාවනාව සඳහා යොමු වෙන්නට? පින්වත් වරුණ, ඉතාම වටිනා ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. අනිච්චානුපස්සී අසසි සාමිති සික්ඛති කියන තැනින් කෙනෙකුට පටන් ගන්න පුළුවන් ආරම්භයේ පටන් විදර්ශනාව සුස්ක විදර්ශක වශයෙන් මේ ආනාපාන සතිය වඩන ශ්‍රාවකයාට. ඒ කියන්නේ යා සමතම වශයෙන් නෙවෙයි. අපි දේශනාවේ අවසානයේ කාරණේ සඳහන් කළා වරුණ. ඒ කියන්නේ ආරම්භයේ පටන් සමත ධ්‍යාන උපදවල ඒ ඔස්සේ විදර්ශනාවට බැස ගැනීමක් නැතුව මුලපටන්ම මේ ආස්වාස ප්‍රස්වාස කය, ඒහා ප්‍රතිබන්ධ චිත්තය, මේ සමස්තයේ ඇති අනිත්‍ය ලක්ෂණය, ක්ෂය වය, හට ගැනීම නිරෝධය බලමින් ඒ ශ්‍රාවකයා වාසය කරනවා. එහෙම නැත්නම් ආනාපාන සතිය වෙත යොමු කරන සිහිය ඇතිව චක්සුරාදී ద్వාර 6ට එන අරමුණු අනිත්‍ය ලක්ෂණයෙන් හෝ දුක්ඛ ලක්ෂණයෙන් හෝ අනාත්ම ලක්ෂණයෙන් හෝ පිරිසිඳමින් වාසය කරනවා. අන්න එතකොට වරුණ දැන්
මුල පටන්ම යා අනිත්‍යානුපස්සීව මේ ආනාපාන සතිය හා ප්‍රතිබද්ධව ඉදිරියට යන විදර්ශනා භාවනාවෙන්ම ආරම්භ කරන යෝගාවචරය කියලා කියන්න පුළුවන්. නමුත් වරුණ දැන් මුල කොටස් ටික මුල් කියපෝ චතුස්කය සම්පාදනය වීම තමයි ආනාපාන සති භාවනාවක මූලික පුහුණුව කියන්නේ. ඒ කියන්නේ ආනාපාන සති භාවනාවම රඳාපවතින්නේ මූල චතුස්කය තුල. ඒ මූල චතුස්කය තමයි මේ භාවනාවෙන් වැඩෙන්නේ. ඒ මූල චතුස්කයේ කෙරෙන පුහුණුව තමයි සමස්ථානාපාන සති භාවනාව කියන්නේ. එතකොට ඒ තුල වැඩෙන නාම ධර්ම ටික, ඒ තුල වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය කොහොමද හඳුනාගන්නේ, ප්‍රීති ආදී සුඛාදී චෛතසිකයන්ගේ කොහොමද ක්‍රියාකාරීත්වය, ඒ වගේම වරුණ ආනාපාන සතියෙන් ධ්‍යාන ප්‍රාප්තියට පත් වුණාට පස්සේ ඒ ධ්‍යාන අංග විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා මේ විදිහට ඒ ධ්‍යාන අංගයන්හි ඇති ස්වභාවයන් ප්‍රත්‍යවේක්ෂා කරමින් ඉන් ඔබට වේදනා, ඊළඟට චිත්ත, ඊළඟට ධම්ම කියන සතිපට්ඨානයන් තුන ක්‍රමානුකූලව පුහුණු වෙනවා. ඒක සිද්ධ වෙනවා. ඒක නියාම ධර්මයක් හැටියට සිද්ධ වෙන දෙයක්. ආන්නේදී මේ තුලින් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. ඉතින් ඒ නිසා අපි භාවනාව ආරම්භ කරද්දී ඔය කියා දුන් පිළිවෙලට තමයි මේ භාවනාව වැඩෙන්නේ. ඉන් ඊට වෙනස් ආකාරයෙන් වරු ප්‍රීතිපට සංවේදී කියන තැනින් පටන් ගන්න බෑ. හැබැයි වරු විපස්සනාවෙන් පටන් ගන්න පුළුවන්. සමත පූර්වාංගමව, ඒ කියන්නේ ආනාපාන සතියෙන් ධ්‍යාන වඩලා ඒ ඔස්සේ විපස්සනාවට හැරෙන කෙනා මේ ක්‍රමයට තමයි ගමන් කරන්නේ. හැබැයි වරුණ සමතේමය වශයෙන් ධ්‍යාන උපදවන්නේ නැතුව ආනාපාන සතිය හා ප්‍රතිබද්ධව විපස්සනාවට බැස ගන්න කෙනාට මුලින්දම අනිත්‍යානුපස්සීව ඒ ගමන යන්නට පුළුවන්. කොහොම වුණත් වරුණ මෙන්න මේ කාරණේ හොඳට සිහි කරගන්න. අපි මේවා ගැන අමුතු විතර්ක વિચાર ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේ කියන දේ ශ්‍රද්ධාවෙන් කරනකොට ඔබ යා යුතු තැනට මේ ධම විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ ඔබව රැගෙන යනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ශුෂ්ක විදර්ශනාව සම්බන්ධව මතු කරපු නිසා මේ කාරණාවට සම්බන්ධවම දුරකථන ඇමතුමකින් අපට ඊයේ දවසේදී මේ සිත්නේ තසපුව වැඩසටහන ශ්‍රවණය කරන ශ්‍රාවකෙක් ප්‍රශ්නයක් විදිහට යොමු කළ ඔබ වහන්සේගෙන් සිත්නේ තසපුවේදී පහදා ගන්නට අවශ්‍යයි කියලා ශුෂ්ක විදර්ශනා භාවනාව කියන්නේ කුමක්ද කියන කාරණය ස්වාමීන් වහන්සේ මෙතනදීම ශුෂ්ක විදර්ශනා භාවනාව සම්බන්ධවත් කෙටියෙන් අපි පහදලා දෙමු ස්වාමීන් වහන්සේ. ශුෂ්ක විදර්ශනා භාවනාව කියන්නේ පින්වත් වරුණ ආරම්භයේ පටන් සමතයක් ඇසුරු නොකර කරන විදර්ශනා භාවනාවට. ඒකට කියනවා විදර්ශන ශුෂ්ක විදර්ශක භාවනාව කියලා. සමත ධ්‍යාන උපදවලා ඒ සමත ධ්‍යාන පාදක කරගෙන විදර්ශනාවට බැස ගන්නවා නම් සමත පූර්වාංගම විදර්ශනාව. හැබැයි සමත පූර්වාංගම විදර්ශනාවකින් තොරව මුල පටන්ම නාම රූප ධර්මයන්, ඒ වාගේ ප්‍රත්‍ය පරිග්‍රහයන්, ඒ වගේ මේ නාම රූප ධර්මයන්ගේ හට ගැනීම, නිරෝධ වීම, ක්ෂය වය ලක්ෂණයන් පිළිසඳමින් ආරම්භයේදීම යෝගාවචරය බැසගන්නේ විදර්ශනාවට නම් විදර්ශනාව පාදක කරගෙන ඉදිරියට යන්නේ ආන්නෙකට කියන ශුෂ්ක විදර්ශක මාර්ගය කියලා. එහිදීත් වරුණ තේරුම් ගන්නට උනේ විශේෂ කාරණයක් තියෙනවා. කවුරුන් හෝ කෙනෙක් මේ ලෝකේ මගඵල ලබා ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා නම් අවම මට්ටමින් මාර්ගඵලලාභීත්වය සිද්ධ වෙන්නේ ප්‍රථම ධ්‍යාන මට්ටමේ සමාධියකින් යුක්තවමයි. අවම වශයෙන් ඒක එහෙමමයි. දැන් ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ ඉස්ලාමීය විදර්ශනා භාවනා පුරුදු කරගෙන යද්දී ඒ විදර්ශනාව තුළිනුත් සමතයක් ඇති වෙනවා, චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. ආන්නේ චිත්ත ඒකාග්‍රතාවය මත ඒ රහතන් වහන්සේට නැත්නම් ඒ ආර්යයන් වහන්සේට ඒ අවශ්‍ය කරන මාර්ගය, ඒ මාර්ගඵලය ලබන්නට ඒ සමතය නැත්නම් ඒ චිත්ත ඒකාග්‍රතාවය හේතු වෙනවා. එයින් අදහස් කරන්නේ වරුණ මේ චිත්ත ඒකාග්‍රතාවයකින් තොරව හිම මගඵල ලැබෙනවා කියලා එකක් කොහෙමත් හිතන්නවත් එපා. එහෙම ඉගැන්වීමක් නැහැ. හැබැයි සමතය වඩලා නීවරණ විස්කම්බන වශයෙන් සංසිඳුවල විදර්ශනාවට පැමිණෙන එක නොකර ආරම්භයේ පටන් චක්ෂුරාදී ద్వාර හයට එන අරමුණු වේවා, එහෙම නැත්නම් ආනාපාන සති නිමිත්තේ සිත පිහිටුවාගෙන ඒ ආස්වාස ප්‍රස්වාස වායෝ ධාරාවේ ඇති හට ගන්නා ලක්ෂණේ නිරුද්ධමන ලක්ෂණේ හෝ වේවා, කුමක් හෝ පිරිසිඳමින් මේ භවනානුයෝගයේ ඉදිරියට ගමන් කරද්දී එක තැනක් වෙනවා විතක්ක විචාර පීතසුඛ ඒකාග්‍රතාව කියන මේ අංගයන් ප්‍රබල වෙන ආන්නී අවස්ථාවක තමයි එයාට සක්කාය දිට්ඨි විචිකිත්සා සීලබත පරාමාසයන් ප්‍රහාණය වෙලා ප්‍රථම ප්‍රවේශය සෝතාපන්න මාර්ගය එයාට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපි සුස්ක විදර්ශක මාර්ගයේදී ඒ ලෙසින් ආරම්භයේ පටන් විදර්ශනාව සිද්ධ කිරීමයි සිද්ධ කරන්නේ. සෝනස්, එතකොට සාමාන්‍ය යෝගාවචරයෙකුට, සාමාන්‍ය මිනිසියෙකුට මේ ශුෂ්ක විදර්ශනාවට එහෙම ප්‍රථමයෙන් මේ සඳහා යොමු වෙන්නට තියෙන ඉඩ අවකාශය සඳහා ප්‍රඥාව මෝරලා තිබෙන්න ඕනද, නැත්නම් අවබෝධක් ශක්තිය කෙනෙකුගේ වැඩි වෙන්නට ඕනද, එහෙම නැතුව සාමාන්‍ය සමාජයට සමතේන්
ආරම්භ වන මේ මාර්ගයේ ඔස්සේ ගමන් කරලා විදර්ශනාවට එමද වැදගත් වෙන්නේ? කොහොමද ස්වාමීන් වහන්සේ සාමාන්‍ය පුද්ගලෙක් විදිහට මේ භාවනාවේදී අපි අනුගමනය කළ යුතු පිළිවෙත මේ වහන්සේ මෙතෙක් කල් පවත්වාගෙන ආපු දේශනමාලාවේ පිළිවෙත සාමාන්‍ය කෙනෙකුට ඔබින්නේ? පින්වත් වරුණ, භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ මේ මාර්ග දෙකම දේශනා කළා තියෙනවා. වේනීය ජනයාගේ හිතසුව පිණිස කෙනෙකුට සමත පූර්වාංගම භවිදර්ශනා භාවනාව සප්පාය කර වෙන්න පුළුවන්. කෙනෙකුට සමතේ පාදක කර නොගෙන හුදු විදර්ශනාව සප්පාය කර වෙන්න පුළුවන්. ඒක එහෙම සිද්ධ වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා මට හෝ අපිටවත් කියන්න බෑ වරුණ. හැබැයි සංසාරේ අපි ආපු ගමනක මේ එක්තරා නවාතැනක්නේ, මේ ශාසනය මුණ ගැහුනේ. මේ තුල මේ භාවනාවේ යෙදෙන ශ්‍රාවකයාට මේ ක්‍රමවේදයේ වරුණ හදවත තුලින් මතුවලා එනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් භාවනාව යෙදෙනකොට කෙනෙකුට හිතෙන්න බල මට සමතේ වඩලා විදර්ශනාවට යන්න දැන් කාලයක් නෑ, මම විදර්ශනාවම පුහුණු කරනවා. හරි, කමක් නෑ, විදර්ශනාවම පුහුණු කරන්න. හැබැයි කෙනෙකුට හිතෙන්න බල මම සමතේත් වඩනවා විදර්ශනාවත් වඩනවා, කමක් නෑ දෙකම පුහුණු කරන්න. එනිසා අපි මේ එකම ක්‍රමයක්වත් වරුණ අවශ්‍ය නෑ, අවශ්‍යයි මේක වැදගත් මේක වැදගත් නැහැ කියලා අපිට එහෙම තර්ක කරන්න බෑ. මම පුද්ගලිකව කියන්නේ වරුණ සමතේ වඩන්නත් ඉඩක් තියෙනවා නම් සමත භාවනාවෙත් යෙදෙන්න, විදර්ශනා භාවනාවෙත් යෙදෙන්න. එනිසා අපි දක්ෂ වෙන්නට ඕනි වරුණ මේ ලබා දීපු බුදුරජාණන් වහන්සේ ලබා දීපු සියලු මාර්ගයන් මේ ජීවිතේ අනුගමනය කරන්න වෙලාව හදාගන්න අපි දක්ෂ වෙන්න ඕනි, සහ ඒ උදෙසා යොමු වෙන්න. දැන් අපි හිතමු වරුණ සමත පූර්වාංග විදර්ශනාව සප්පාය කරවන යෝගාවචරයක් හිතනවා, මට නම් හරියනකන් නෑ මේක, මම විදර්ශනාවෙන් පටන් ගන්නවා කියලා. හැබැයි එහෙම පටන් ගත්තට යාට භවනම නොවැඩෙන්න පුළුවන්. ඇයියා සංසාරේ පුරුදු කරලා තියෙන සමතපූර්වංග විදර්ශනාව. එනිසා මේ දෙකම වරුණ භාවිත කරන එක හොඳයි. මේ ආනාපාන සති භාවනාව ගැන කියද්දි මේ ක්‍රමවේද දෙකම ඔබ භාවිතා කරන්න. එතකොට ඔබට ඒ ක්‍රමවේද දෙකම පාවිච්චි කරනකොට ඔබට මාර්ගය පෑදෙනවා, මෙන්න මේ විදිහට තමයි මේ භවනම ඉදිරියට යන්න ඕන කියලා. එනිසා අපි එතෙන්දි සැක සංකා උපදවා ගන්න අවශ්‍ය නැහැ. මට ප්‍රඥාව අඩුයි කියලා හිතන්න අවශ්‍ය නැහැ. මට ධ්‍යාන වැඩිද කියලා හිතන්න අවශ්‍ය නැහැ. කියාදුන් විදිය අවංකව ජීවිතේ භාවිතයට ගන්න. සනසම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් වහන්සේගෙන් එයත් අපේ ශ්‍රාවක අම්මා කෙනෙක් තමයි මේ ප්‍රශ්නය යොමු කළේ මට. එතුමිය මෙන්න මෙහෙම මගින් විමසුවා, ඊරිදා සිත්නිතසපුව බොහොම ගෞරවයෙන් ශ්‍රවණය කරනවායි කියන කාරණේ මුලදීම සිහිපත් කළා. එතුමිය මගින් ඇහුවා ඔබ වහන්සේ වෙතට යොමු කරන්නට කියලා. දැන් මේ සමහර කාරණා එතුමියට ග්‍රහණය වෙන්නේ නැහැ. සමහර දේශනාව තුළ පැහැදිලි කරන කාරණා හරිහැටි අවබෝධ වන්නේ නැහැ. එතුමියගේ වචනින්ම ස්වාමීන් වහන්සේ මගෙන් ඇහුවේ ඔක්කොම දැනගන්නේ නැතුව මේ මම දන්න ටිකෙන් භාවනාව කළොත්, ආනාපාන සති භාවනාව කළොත් ඒක වැරදිද කියන කාරණේ. එතකොට මම ඇහුවා ඔබතුමිය දන්න ටික මොකද්ද කියලා. උන්වහන්සේ අර මුලදී සිහිපත් කළා වගේ මම හුස්ම රැල්ල දෙස බලාගෙන ඉන්නවා. එතකොට මගේ හිතේ පීඩාව තිබෙන තමන්ගේ මානසික ආතතිය නැති වෙනවා. මම දැන් දීර්ඝ කාලයක ඉඳලා මේ මානසික ආතතියෙන් පෙළලා ඒකට ප්‍රතිකාර ලබා ගත්ත මවක් කියලා තැ සිහිපත් කළා. ඊට පස්සේ ඒක දැන් ක්‍රමක්‍රමෙන් අඩු වෙලා ගියා කියලා සිහිපත් කළා. එතුමි විමසුවේ ඒ කාරණාවම තමයි ඔක්කොම දැනගන්නේ නැතුව දන්න ටිකින් මේ භාවනාවට යොමු වීම යෝග්‍යද කමක් නැද්ද කියන කාරණේ ස්වාමීන් වහන්සේ. පින්වත් වරුණ, ඊටාම වටිනාම කාරණයක් ඔබ විමසුවේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ස්වාමීන් වහන්සේ කෙනෙකුටත් ඔය ප්‍රශ්නේ ආවනේ. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන ඔබ විනය හොඳට ඉගෙන ගන්න. තව ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන ඔහොම බෑ අභිධර්මය ඉගෙන ගන්න. තව ස්වාමීන් වහන්සේ නමක් කියන ඔහොම බෑ ඔබ සූත්‍ර ටික ඉගෙන ගන්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේක හරි මනසට පීඩාවක්. අවසාන හේතුව මට මේ ප්‍රතිපදාව යාදෙන එකක් නෑ. මීට වඩා හොඳයි මම උපාසකයෙක් වෙලා මගේ ජීවිතේ මම අරන් යනවා. භාග්‍යවතුන් වහන්සේගේ සරණ මට ඒත් පිහිටනවානේ. මෙහෙම ඉන්න වෙලාවක භාග්‍යවතුන් වහන්සේ වෙත මේ ශ්‍රාවකයා යොමු වුණා. අවසානයේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අහනවා, ඔබ එක දෙයක් රැකගන්න. මොකක්ද ස්වාමීනි? ඔබ හිත රැකගන්න. කොහොමද ස්වාමීනි මේ දේ කරන්නේ? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් එවෙන්ට නොදී ඔබ හිත ආරක්ෂා කරන්න. මම ඒක කරන්නම් කිව්වා. නොබෝ කලකින් රහත් වුණා. එනිසා ඒ පින්වත් මෞතුමිය සිහි කරගන්නට අර මුලින් කියා දීපු විදිහට ඒ භාවනාවේ ඔබ යෙදෙන්න. එහෙම යෙදීමමයි වැදගත් වෙන්නේ. මේ සියලු දේවල් මතකයේ තබාගෙන මේ කියාදුන් හැම කාරණයක්ම ඔස්සේ හිතන්න ගත්තොත් සමහර විට ඒක හැම කෙනෙකුටම සප්පාය කර නොවෙන්න පුළුවන්. හැබැයි වරුණ මේ කියා දෙන්නේ සමස්ත සත්ව වර්ගයාට. සත්ව වර්ගයාගේ සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය කෙනෙකුට කෙනෙකුගේ වෙනස්නේ වරුණ. ඉතින් ඒ හැම කෙනාටම සප්පාය කර වෙන්නයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඔබ මේ අමා ධර්මය අහන්න කවදා හෝ දවසක ඔබේ හද රංජනය කරන බණපදේ ඔබට ඇහෙනවා. එනිසා කලබල වෙන්න එපා. මේ කියා දෙන ඒවා මේ පාලි පාඨ මට තේරෙන්නේ නැහැ. මං කොහොමද මේවා මේ ජීවිතේ
මට තව ජීවත් වෙන්න තියෙනත් පොඩි කාලේ මම ලෙඩ දුකින් පෙළෙන කෙනෙක්. ඇයි මට මේවා යාදෙන්නේ නැති? මට ඒ තේරෙන්නේ නැද්ද? එහෙම පීඩාවටපත් වෙන්න නෙමෙයි මේ කියලා දෙන්නේ වරුණ. දැන් සෝනාසේ, එතුමිය කියපු කතාවත් හරිම හොඳයි. එතුමිය දන්න ඔබ වහන්සේ පහදලා දුන්න මුල් ක්‍රමවේදයට අනුකූලව කිරීම තුළ ඇයට සහනයක් ලැබිලත් තිබෙනවා. එක් පැත්තකින් තමන්ගේ මෙතෙක් මානසිකව වද දුන්නෝ අර ඔබ වහන්සේ කිව්වා හිත රැක ගන්න උත්සාහ කරන්න කියලා. හිත රැක ගන්න ඒ තුලින් සැනසීමක් උදාපත් කරගන්න ඇයට හැකි වෙලා තිබෙනවා. ඒ කියන්නේ ඒ ප්‍රවේශය හරි වැදගත්. ප්‍රවේශය හරිම වැදගත් වරුණ. එතන තව එක කරුණක් තියෙනවා, ඒකත් අපි මේ වෙලාවෙම කියන එක වටිනවා. දැන් ධර්ම ස්වාමී බුදුරජාණන් වහන්සේ අපි පෙර නොගිය විරු මාවතක මේ කැඳවාගෙන යන්නේ මග සලකුණු හරි හැටි භාග්‍යවතුන් වහන්සේ පෙන්වාව දාලා. හැබැයි එනිසා මාර්ගයේ අමාර්ගයේ තථාගතයන් වහන්සේ පෙන්වපු නිසාම අපි මේ මාර්ගයේ යා යුතුයි. ඉතින් වරුණ, දැන් අපිට මේ තේරෙන ටික මේ ටිකයි, නොතේරෙන ටික මේ ටික, නොතේරෙන ඒවා ගැන හිතන්න ඕනේ, දන්න ටික විතරක් කරගෙන ඉන්නවා එහෙම හිතලා බෑ වරුණ. එහෙම එකක් එහෙම නෙමෙයි. නොදන්නා ටික අවබෝධ වෙනවා දන්න ටිකේ පිහිටලා හරියට කළොත්. එනිසා ඒ ශ්‍රාවිකාව හෝ ශ්‍රාවකය විශ්වාස කරගන්න දැනට මට තේරෙන්නේ මෙච්චරයි. හැබැයි මම මේ දේ පුහුණුවේ යෙදෙනකොට මට මේ අද නොතේරෙන දේ හෙට තේරේවි. ඒ විශ්වාසය ධර්මයේ ගැන තියාගන්න ඕනි. නැත්තම් ඕන මිනිස්චයන්ට එහෙම ඇවිල්ලා හරියන්නේ නැහැ වරුණ. මේ භාවනාව කියන්නේ වරුණ සිතක් පෙර නොගිය බිරු දිසාවකට රැගෙන යාමක්නේ ආරම්භන වශයෙන්. එතකොට වරුණ දැන් ධ්‍යාන පහළ වෙනකොට ඒ ප්‍රීති සුඛාදී දේවල් දැනෙන්න ගන්නකොට මේ ධර්මයේ නොදන්න කෙනෙක් වැරදි විනිශ්චයන්ට එන්න පුළුවන්. දැන් ඒ කාලේ මේ 60වස් පිරිච්ච තරුණ 60වස් පිරිච්ච ස්වාමීන් වහන්සේලා පවා හිතන් හිටියේ මම රහත් කියලා. හැබැයි රහත් වෙලා නැහැ. ඉතින් අන්තිම ශිෂ්‍යයාට සිද්ධ වුණා ස්වාමීනි ඔබ රහත් නැහැ, ඔබ මෙන්න මේ විදිහට හිතන්න කියලා ඒ අරහත් මාර්ගයේ පිණිස මඟ පෙන්වන්න. ඉතින් ඒ වගේ පින් ඇති උතුම පවා සමහර තැන්වල මේ මුලාවම කියලා එකට කියන්න බෑ වරුණ. සමහර තැන් මගහැරිලා තිබුණා නම් ඉතින් අපි වගේ අය ගැන කියන්න දෙයක් නැහැනේ. එනිසා හැම වෙලාවකම මේ කියාදෙන ධර්මපරයයන් මට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ධර්ම ගෞරවය කියන එක පොඩ්ඩක්වත් අඩු කරගන්න එපා. මේ ධර්මයේ මට කවදා හෝ දවසක වැටහෙවි. හැබැයි මං ආරම්භයේ කළ යුතු දේ හරියටම කරනවා. වරුණ මේ හුස්ම රැල්ල ඉහළ පහළ යන හුස්ම රැල්ල නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් හඳුනා ගනිමින් ඒ වෙත සිහිය පිහිටුවලා බලාගෙන සිටීමක් මෙතන සිද්ධ වෙන්නේ. ඒ ටික හරියට කරනකොට මේ දේ සිද්ධ වෙනවා. මහා අවුලක් ඔළුවේ දාගන්න ඕනේ නැහැ. දැන් අපි මේ ආනාපාන සතිය ගැනම වරුණ දේශනා 10ක් විතර කරානේ මම හිතන්නේ. එතකොට මේ ඔක්කොම ටික අහලා මේ ඔක්කොම කටපාඩම් කරගෙන එහෙම නෙමෙයි මේ කියන්නේ. සැබෑම වරුණේ ප්‍රශ්නේ අහපු එකත් වැදගත්. දැන් ශ්‍රාවකයන්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කොතනින්ද පටන් ගන්නෙ? චතුස්ක කියනවා, ඊළඟට ආරම්භය මෙහෙම කියනවා, මුල් චතුස්කේ වැඩනකොට අවසන් ටික වැඩෙනවා කියනවා. ඉතින් මං කවද්ද මේ භාවනාවේ සැනසීම ලබන්නේ? ඒ නිසා විතරක ඕනේ, 아무තු ਵਿਚාර ඕනේ, ප්‍රශ්න ගැටළු මුකුත් නෑ වරුණ. ආරම්භයේ පටන් කියා දීපු විදිහට ඔබ මේ දේ කරගෙන යන්න සැහැල්ලුවෙන්. බොහොම සතුටින් කුකුස් උපදවා ගන්න එපා. හොඳයි, මම හිතන්නේ ඒක තමයි හරිම වැදගත්. මේ ධර්ම මාර්ගයට බැස ගන්නයි බොහෝ වෙලාවට බාහිරින් ඉඳගෙන බැස ගන්නට කලින් විවිධාකාර ප්‍රශ්න මතු කරගෙන හිතේ එය පිළිබඳ විමසා විමසා බලාගෙන ඉන්නවා මිස ඉන් එහාට ගිහිල්ලා භාවනාවට බැස ගන්න නැත්නම් මේ මාර්ගයට යොමු වෙන්නට උත්සාහ කරන්නේ නැහැ. මාර්ගේ යනකොට අපට දකින්නට පුළුවන්කම ලැබෙනවා, දෙපස තිබෙන දේවල් හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. කවදාවත් අපි යන්නේ නැත්නම් අපි අහලා පමණයි තියෙන්නේ. ඉතින් ඒ අහගෙන ඉන්න එකෙන් එහාට යන්න පුළුවන් මේ භාවනාවේ නියැලීම තුළම. ඉතින් මම හිතන්නේ අර එතුමියගත් උත්සාහය හොඳ උත්සාහයක්. තමන් ප්‍රවේශ වීමම අපේ ස්වාමීන් වහන්සේ මේ දේශන මාලාවේදීම පහදලා දුන්නා වගේ දිගින් දිගටම එය ක්‍රියාත්මක කිරීම තුළ, භාවනාවේ යෙදීම තුළ අපට ඒ සැනසීම උදාපත් කරගන්නට පුළුවන්කමක් ලැබේවි. ඉතින් ඒ සඳහා බොහෝ දෙනෙක් උත්සාහ දරනවා. අපි දන්නවා මේ සිත්නේ තසුපු එකට හොඳ අවස්ථාවක් කරගෙන තිබෙන තමන්ගේ ජීවිතයට. දිනේ හැම දිනාටම මේ වර්ෂ අවසානයේ වෙමින් පවතින කාලේ විවිධ පීඩාවන් වලට තමන්ගේ ජීවිතයේ දැඩිව මුහුණ දුන්න වර්ෂයක් තමයි මේ. ඒ පීඩාවන් එක්ක අපිට සැනසෙන්න පුළුවන් දෙයක් ලැබුණාය කියලා සතුටු පැත්තට, නැත්නම් යහපත් පැත්තට, තමන්ගේ ජීවිතයේ හොඳ පැත්තට මේ දේශනාවන් මේ භාවනාවන් එකතු කරගන්න ඔබට හැකියාවක් තිබෙනවා. ස්වාමීන් වහන්සේ, ප්‍රීතිය, සුඛය මේ වගේ මේ චෛතසිකයන් පිළිබඳ ස්වාමීන් වහන්සේ දැන් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී දන්න විදිහක් තියෙනවානේ. සතුට, ප්‍රීතිය, මේ අපි නිතර කියන වචන, සුඛය, මේවා අපි සාමාන්‍යයෙන් කියන වචන සහ ඒවයට අපි අර්ථ ගන්වාගෙන තිබෙන රටාවේදී අපේ හිතට යම් සැනසීමක් සතුටක් දෙනවාට පස්සේ එය අපේ හිතේ ප්‍රීතියක් බවට පත් වෙනවා.
මේ අර්ථයෙන්මද ස්වාමීන් වහන්ස මේ චෛතසිකයන් පිළිබඳව භාවනාවට ධර්මයට අනුව විග්‍රහ වෙන්නේ? නැත්නම් මේ භාවනාවේදී මේ දේශන මාලාවේදී ප්‍රීතිය සුඛය කියන මේ චෛතසිකයන් පිළිබඳව හඳුන්වා දීමේදී ඊට වඩා වෙනස් වූ ස්වરૂපයක් තිබෙනවාද? ඒ තුල අන්තර්ගත වූ ගැබ් වෙලා තිබෙන දේ මේ අපි සාමාන්‍ය ජීවිතේ හිතනට වඩා වෙනස් ස්වરૂපයකින්ද අපේ ජීවිතයට එකතු වෙන්නේ? පින්වත් වරුණ, ප්‍රීතියේ තියෙනවා කුසලමය ප්‍රීතියක් සහ අකුසලමය ප්‍රීතියක්. සුඛයේ තියෙනවා කුසලමය සුඛයක් සහ අකුසලමය සුඛයක්. ඒ කියන්නේ ලෝභ මූල සිත් පහළ වෙනකොට සෝමනස සහගත සැප වේදනාව ඇති වෙනවා, අකුසල ප්‍රීතිය ඇති වෙනවා. ඒ තුලත් කෙනෙකුගේ මනස වින්දණයට පත් කරනවා. ඒකට තමයි මේ කාම සුඛය කියලා අදහස් කරන්නේ වරුණ, කම්සෝ වින්දිනවා කියලා. හැබැයි මේ කියපු අපි දැන් අද වෙනකන් කතා කරපු සුඛය ප්‍රීතිය කියන්නේ කුසලමය සුඛයක්, කුසලමය ප්‍රීතියක්. අර අකුසලමය සුඛයට සහ ප්‍රීතියට යා හැකියිමක් තියෙනවා. ඒක ඕදකාන්තිකයි, ඒක සීමා සහිතයි, ඒක යුගයකට වළංගු වෙනවා, පරිච්ඡේදයකට වළංගු වෙනවා, භූමියකට වළංගු වෙනවා. හැබැයි මේ කියන කුසලමය ප්‍රීතිය සුඛය කාලිකයි. ඕනම කාලයක ශ්‍රාවකයාට පින තිබේ නම් මේ සුඛය විඳින්න පුළුවන්. අනිත් එක වරුණ, වයස්ගත වුණා කියලා මේ ධානමය ප්‍රීතිය සුඛය විඳින්නට බාධාවක් නැහැ. තරුණ වයස කියලා බාධාවක් නැහැ. ඒ වගේම මේක ආයේ ගෙවිලා යනවා, නැති වෙලා යනවා කියලා එහෙම එකකුත් නැහැ. ඒ වගේම වරුණ, ඉන්ද්‍රිය විකලත්වයෙන් මේ දේ විකල වෙනවා කියලා එහෙම එකකුත් නැහැ. සාමාන්‍යයෙන් කම්සුව යන්නම් ඉන්ද්‍රිය විකලත්වයෙන් ඒ දේ ලබන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා මේ කතා කරන ප්‍රීතිය, මේ කතා කරන සුඛය මේව වරුණ සැබවින්ම කාමාවචර කුසල් සිත්හා ප්‍රතිබද්ධ වූ, ඉන් ඔබට ගිහිලා රූපාවචර සිත්හා ප්‍රතිබද්ධ වූ බොහොම උත්තුංග වින්දනය. මේ තුල දෙවන්නේ කවශ වෙන්නේ නැහැ. තනියම පියවුන දෑසක් ඇතිව බොහෝසෙයින් මේ සුඛය මේ ප්‍රීතිය විඳින්න පුළුවන්. එක දිගට දින ගණනක් වුණා. එනිසා මේ සුවය මේ ප්‍රීතිය නිරාමිසයි. මේ සුවය මේ ප්‍රීතිය කියන ධර්මතා දෙකට බාහිර රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන වල සහයෝගයක් අවශ්‍ය නැහැ. එනිසා මේ සුඛයයි මේ ප්‍රීතියයි බුද්ධ වන්නිතයි. බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා ප්‍රීතියෙන් සුඛයෙන් යුත ප්‍රථම ධ්‍යානය අවබෝධ කර ගැනීම, ඒ සමාපත්තියට සමවැදීම වර්ණනා කළා බුදුරජාණන් වහන්සේ. හැබැයි කාමසුඛයන් වර්ණනා කළේ නැහැ. කාමක ප්‍රීතිය, කාමක සුඛයට තථාගතයන් වහන්සේ අගයක් දුන්නේ නැත්තේ ඒක දුකට හේතු වෙනවා. මේ ප්‍රීතිය, මේ සුඛය තවත් අනාගත විපුල සුඛයකට හේතු වෙනවා. අන්න ඒකයි වර්ණ වැදගත්කම. දැන් අපි මේ කතා කළ ප්‍රීතිය අපුතුජන සේවිතා. ඒ කියන්නේ පුතුග්ජනයාට මේ ප්‍රීතිය විඳින්න බැරි වෙන්න පුළුවන් වරුණ. ඒ කියන්නේ පුතුග්ජනයා කියලා මෙතන අදහස් කරේ වරුණ මේ මාර්ගඵල නොලබපු අයනේ. හැබැයි මාර්ගඵල නොලැබුවා වුණත් ධ්‍යාන උපදවා ගන්න පුළුවන්. එනිසා අර හීන ග්‍රාම්‍ය කියන ගණයට වැටෙන අදහස් මාලා තියෙන අයට මේ සුවේ විෂය නොවෙන්න පුළුවන්, මේ ප්‍රීතිය සහ මේ සුඛේ. හැබැයි කාට වුණත් විෂය වෙච්ච දවසට වරුණ කාම සුඛය කියන්නේ මේ පයට පෑගෙන දූවිල්ලක් තරම් වටින්නේ නැහැ කියලා එයා ප්‍රතික්ෂේප කරනවා. හොඳම උදාහරණේ නන්ද ස්වාමීන් වහන්සේගේ කතාව. ජනපද කල්යාණිය වෙත, රජසූය වෙත, ඊළඟට ඔටුන්න වෙත බැඳීගේ හිතක් තිබුණේ. පැවිදි වෙලා මේ ඇසට තියෙන උපරිම ලස්සන රූපය දැක දැක බුදුරජාණන් වහන්සේ නැමැති, කනට තියෙන උපරිම රසවත් උපරිම මිහිරි ශබ්දය උදේහවා අසාසාත් අර වගේ ධර්මතාවල බැඳී ගියා ඒ සිත. හැබැයි ඒ සිත ඒ බැඳීමෙන් ගලවා ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ පාදක කරගත්තේ උසස් ගණයේ සුඛයක් වෙත මඟ පෙන්වීම. එනිසා භාග්‍යවතුන් වහන්සේ කියන්නේ ධර්ම ස්වාමීනි වරුණ, මේ සුවය කාටත් විඳින්න පුළුවන් විදිහට මාර්ගය පෙන්වුවා. සැබවින්ම භාග්‍යවතුන් වහන්සේ කියන්නේ සැනසීමේ උල්පත, ප්‍රීතියේ උල්පත, සුඛයේ උල්පත මේ භවනාවලින් කියා දෙන්නේ මිනිහෙකුට ලබන්න පුළුවන් උපරිම සැප මේ ජීවිතේ ලබන්න. නිවන් මාර්ගය කියලා කියන්නේ උපරිම සැපයක් වහනේ වන මාර්ගයක්. මොනම තැනකවත් කරදරයක් නැහැ. මේ මාර්ගයට පිළිපන් ශ්‍රාවකයා තරම් තෘප්තිමත් මිනිසෙක් ආය හම්බ වෙන්නේ නැහැ. තෘප්තිමත් දෙවියෙක් භක්මෙක් ආය හම්බ වෙන්නේ නැහැ. මට මතක් වෙනවා ඔය ප්‍රශ්නේදී එක දෙවියෙක් කියනවා, නන්දනවනේ ඇති සැපයට මුලා වෙලා නතේ සුඛම් පජානන්ති යේන පස්සන්ති නන්දනං කියලා. මේ නන්දන වනයේ සතුට දන්නේ නැතිගෙන සැපේ දන්නේ නැහැ කියනවා. හැබැයි දේවතා එක්ක තව දේවතාවෙක් කියන සෝතාපන්න ආර්ය ශ්‍රාවකයන් ඔය වගේ මෝඩ කතාවක් කියන්න එපා කියනවා. ඔතන ඇති සැපේ මොකක්ද කියන, මෙන්න තථාගත ධර්මය, මෙන්න ධර්මයෙන් ලැබෙන සැපය, මෙයයි උතුම්ම සැපය, මේ සියලු සංස්කාරෝ නැසී වෙනසී යනවා කියනවා. අවසානයේ දේවතාවත් ඒ කාරණේ තේරුම් ගන්න මේ දිව්‍ය ලෝකේ සාකච්ඡාවක්. ඉතින් මනුස්ස ලෝකේ ගැන කියන්නම දෙයක් නැහැ නේ වරුණ, නේද? එහෙමයි සයිනස. ඇත්තටම ඉතින් ඒ නිසාම තමයි අපි හිත නිවා ගන්නවා කියලා බොහෝ වෙලාවට අපි අවුලව ගන්න තැනට තමයි, මුලා කර ගැනීමකට තමයි අපි යොමු වෙන්නේ. අපි හිතන්නේ ඒක තමයි නිවීම. හැබැයි සමහර විට කිසිම මේ හැඟීමකින් තොරව කටයුතු කරන සමාජයේ බොහෝ දෙනෙක්
මේ නිවීම පිළිබඳව, හිතේ සැනසීම පිළිබඳව නියමාර්ථය හඳුනාගෙන නැති ස්වභාවයක් පේනවා. සෝනන්ස, ඇත්තටම ඒ හිත නිවා ගැනීම තුළ දැනෙන සැපය, දැන් අපි මේ බහුතරයක් අපේ ඕනෑම පුද්ගලයෙකු අපි මේ අපේ ජීවිතයේ වට කරගෙන තිබෙන්නේ මෙහෙම බැලුවහම නිවෙන දේවල් නෙමෙයිනේ ස්වාමිනාහන්ස. ඇවිලෙන දේවල්මයි, ගැටෙන දේවල්මයි, එහෙම නැත්නම් අපේ හිත හැම විටම මුලාවට පත් කරන දේවල්මයි. ඉතින් අපි මේක හඳුනගන්නට මැලිකමක් දක්වන්නේ ස්වාමිනාහන්ස ඒ සසරේ ස්වභාවය නිසාද? එහෙම නැත්නම් අපිට මේ භාවනාව ආදී කොටගත්තු මේ ධර්මය නිසියාකාරයෙන් තාම කනවැකිලා නැද්ද? අපිට ඒ සඳහා යොමු වෙන්නට යම් උත්තේජයක් සැපේනවා නම් එහෙම කොහොමද කෙනෙකුට ඒ උත්තේජය අපි තමන්ගේ ජීවිතයට එකතු කරන්නට උත්සාහ දැරිය යුත්තේ? අපි ඒ සඳහා යොමු වෙන්නට ඕනස බොහෝ වෙලාවට අපිත් සමහර අයට කියනවා අනේ ඕවා කරලා වැඩක් නැහැ, මේ 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 බණ ටිකක් අහන්න කියලා. හැබැයි ඊට වඩා වැඩි තැනකට උන් මේ බණ උනත් කතා කරන්නේ අර සාමාන්‍යයෙන් මේ ඒ මුලාවට වැටිච්ච තැනක ඉඳලා, එහෙම නැත්නම් වෙනස් දෙයක් හොයාගන්න ඕනේ කියන තැනක ඉඳලා, එහෙම නැත්නම් තමන් යම් ආකාරයකට මත්පැන් ආදී දේවල් තොලගාමින් එතකොට තමයි බණ වුණත් මතක් කරගන්නේ. ඉතින් මේ වගේ අර ගිලුණු සමාජයක තමයි අපි ඉන්නේ. ඉතින් ඒ උත්තේජය තව කෙනෙකුට ඇති කරනවා නම් ඒක කල්යාණ මිත්‍රයෙකුගේ ලක්ෂණයක්. ඉතින් ඒ උත්තේජය තව කෙනෙකුට ඇති කරන්නට අපි මොනවද කරන්නට ඕන ස්වාමීන් වහන්ස? එහෙම යම් කෙනෙක් ගන්නම බැරිද, කියන්නේ නරකට වැටිච්ච කෙනෙක් අපිට සුමකට ගන්නට අවකාශයක් තිබෙනවාද මේ ධර්ම මාර්ගය තුළ? පින්වත් දොරණ, ඉතාම වටිනා ප්‍රශ්නයක් ඔබ යොමු කරේ මේ වහන සියලු දෙනා වෙනුවෙන්. වරුණ, එහිදී පළමුව කළ යුත්තේ කුමක්ද? වරුණ ඇහුවානේ, පළමුව කළ යුත්තේ ඔබ හෝ මා හෝ මේ ධර්මය කියා දෙනවා නම් ඉස්සෙල්ලාම ධර්මයේ පිහිටා ඒ දහම් රසේ විඳින්න තමන් දක්ෂ වෙන්න ඕනි. දහම් රසේ තමා විඳට පස්සේ අත්තානමේව පඨමං පතිරූපේ නිමේසේ, පළමු කොට තමන් දහම් රසේ විඳිමින් කියන වචනය සහ දහම් රසයක් නොවිඳ කතා කරන වචනය අතර ලොකු වෙනසක් තියෙනවා. එනිසා පළමු කොට අපි දහමේ හැසිරෙනකොට එතන ආනුභාවයක් ඇති වෙනවා. ඒ වගේම වරුණ, අනුභවයක් විතරක් නෙමෙයි, ඒ ශ්‍රාවකයාට ඒ ශ්‍රාවකයා දිහා බලලා බොහෝ දෙනා ජීවිතේට යමක් ගන්නවා. ඒ කියන්නේ වරුණ, දැන් අපි මේ ඉන්න ජන සමාජයේ තව කෙනෙකුට මේ දහම් රසය හඳුන්වා දෙන්න නම් එයාට පෙන්වන්නුනේ අපි මේ දහම තුලින් සතුටින් ඉන්නවා කියලා. ජීවිතේට ප්‍රශ්න එද්දී, ජීවිතේට අනේක විද ගැටලු නිර්මාණය වෙද්දී අපි අඬහඬා වැළපි වැළපි ඉන්නේ නැහැ. අපි සතුටින් ඉන්නවා, ඉන්නේ මෙන්න මේ උතුම් ධර්මය නිසා. එනිසා සාමාන්‍යයෙන් ජන සමාජයක එදත් අදත් කවදා මිනිසුන්ට ඇතිවන ප්‍රශ්න සමුදායක් තියෙනවනේ. ওই ප්‍රශ්න සමුදායටම හේතුව අයෝගේ යුංජමත්තානං යෝගස්මින්ච ආයෝජන. යෙදෙන්න ඕනි දේ යෙදෙන්නේ නැහැ, නොයෙදෙන්න ඕනි දේ යෙදෙනවා. ඒක තමයි සත්‍යම කතාව. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවදා හෝ දවසකේ ශ්‍රාවකයා තේරුම් ගත්තොත් මෙන්න මේ මම නොයෙදී යුතු විශේෂක යෙදුණා. අර වරුණ මුලින්ම කිව්වේ අවිෂය, එහෙම නැත්නම් තමන්ට යෝග්‍ය නොවන තැනක හැසිරුණා. එනිසා මේ දුකාවේ කියලා. අර කැටගිරල්ලගේ කතාව හොඳම උදාහරණයනේ. එනිසා සොකීය පියතුමා, ඒ කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උරුමය තුළ හැසිරුණොත් කාටත් ඒකාන්තයෙන් පිහිටක් තියෙනවා. අනිත් එක තමයි වරුණ ওই ප්‍රශ්නයේදී මේක කියන්නම සිද්ධ වෙනවා. මේ දහම යාදෙන්නේ, මේ දහම වැඩෙන්නේ පෙර කළ පින් ඇති අයට. පින් නැති අයට මේ දහම හරියට අර වඳුරන් වගේ සතුන්ගේ අතර රන් තැටියක් හම් වුණා වගේ. එතකොට ඒ ආයත මේ දහම ඒ රන් තැටිය වටිනාකම තේරෙන්නේ නැහැ. ඉතින් ඒ වගේගෙන අපිට කරන්න දෙයක් නැහැ වරුණ. අනුකම්පාව දක්වනම හැර කොයි කාට වුණත් උපරිම වශයෙන් මේ දහමේ රසය කියා දෙන්න, හඳුන්වා දෙන්න අපි උත්සාහවත් වෙන්න ඕනි. මනුස්ස ලෝකෙට එන්න පින පාදගත් මිනිසුන්ට එතනින් එහාට යන්න මඟ පෙන්වන එක මනුස්ස වර්ගයාගේ යුතුකම. සමස්ත මිනිස් වර්ගයාම ලොකුම ජයග්‍රහණයක් ලැබලා තියෙන මිනිස් ලෝකෙට පැමිණීම වශයෙන් අපි ඒක නිතර කතා කරන නෝන සිද්නේ තසපොයි. එතකොට මේ මිනිසත් බව නැමැති ජයග්‍රහණය ලබා සිටින කෙනෙකුට ඉදිරියට යෑම පිණිස, මේ මිනිසත්කම රැක ගැනීම පිණිස මඟ පෙන්වන එක අපි කාගේ යුතුකම. එහෙම නැත්නම් කෙනෙක් පිරිහෙනවා දැකලා ඔය ආපු දෙ මේ අයට පින නැහැ සංසාරේ කරන්න දෙයක් නෑ එහෙම හිතන්නත් බෑ වරුණ. කාට වුණත් දැන් බලන්න අඟුලිමාල වගේ චරිතාපදාන නේද? වැරදිච්ච තැන් බොහෝමයි. හැබැයි හරි තැනට ආපු ගමන් නිමේෂ කිහිපයකින් නිවැරදි වුණා. එනිසා අපිට පුද්ගල චරිතයක් දිහා බලලා මෙයා මෙහෙම කෙනෙ, මෙයාට ධර්මේ හරියන්නේ නැහැ, මෙයාට කියලා දෙල වැඩක් නැහැ එහෙම හිතන්නත් එපා. පළමු කොට අපි ධර්මේ හැසිරিলা කාටත් ප්‍රෝදු වේ බොහොම කාරුණික ආමන්ත්‍රණයකින් මේ ධර්ම කියා දුන්නොත් වැඩි පිරිසක් මේ ධර්මයට බැමිණේවි. කවුරු කවුරුත් අසරණ වෙනවනි වරුණ. ජීවිතේ හැමදාම එක විදිහට තියෙන්නේ නැහෙනි. මට මතක් වෙනවා වරුණ, වීතසෝක කියලා රජකුමාරයෙක් හිටියා. ඒ වීතසෝක රජකුමාරයා ධර්මාශෝක රජතුමාගේ මල්ලි කෙනෙක්.
මේ රජකුමාරයාගේ කෙස් රැවුල් කපන්න කරණවෑමියා එනවා. එවිල්ලා කෙස් රැවුල් කපන මොහොතේ ඔහුගේ අතේ තියෙන කණ්ණාඩිය අරන් තමන්ගේ මූණ බලනවා. මූණ බලනකොට පේනවා මේ කෙස් රැවුල් එකක් දෙකක් ඉදිලා තියෙනවා. තාම මෙයා තරුණයි. ඉදිලා තියෙනවා හැම පෙර තිබ්බ වගේ නෙමෙයි යම් බඳු වෙනසකටපත් වෙලා. ඒ කියන්නේ අර පුංචි කාලේ තිබ්බ ඒ సౌందర్యාත්මක බව දැන් ඒ රූපේ නැහැ. රූපය කියන එක වන්න මෞකසේ ඉඳන්ම විපරිණාමයටපත් වෙන එක වෙනම කතාවක්. නමුත් සම්මතය තුළ නේද ආමනේ තරුණ වයසනේ ලස්සන වයස කියලා කියන්නේ. දැන් ඉතින් මේ රජකුමාරයාට සංවේගය තුන අහෝ මේ මොකද්ද වෙලා තියෙන්නේ? අවසානේ වරුණ ඒ සංවේගය තුලින් මෙයා ඒ වෙනකොට අභිධර්ම පිටකයයි සූත්‍ර පිටකයයි ගිහි කාලෙම ඉගෙනගෙන තිබ්බා. මහරහතන් වහන්සේ කෙනෙක් ඉසිරි පාසෙවනේ ධර්මය සම්මර්සණය කළා මගපල ලැබුවානේ සංසාර දුකෙන් අත මිදී කියලා. ඉතින් ඒ නිසා වරුණ ජීවිතයේ ඇති ආදීනව සම්භාරේ කාටත් මුණ දෙන්න සිද්ධ වෙනවා. කවුරු කවුරුත් හිතුවොත් හොඳයි හැමදාම ඔය තියෙන හයිය නැහැ අතපයි වයස් දෙකේ පෙනුම නැහැ ඔය කන් දෙක ඔය හෙන ගතිය නැහැ ඔක විපරිණාම ධර්මයක්. මේක අපි සමස්ත සත්ව වර්ගයාටම මුහුණ දෙන සිද්ධ වෙන දෙයක්. ඒ නිසා මේ දහමට එන්න ප්‍රමාද වෙන්න එපා. එහෙමයි ස්වාමීන් වහන්ස. අද මේ වැඩසටහන සිදු කරන්නට මත්තෙන් මා ආයතනයේ ඉඳලා එන්න ලෑස්ති වෙන වෙලාවේ අපේ මේ සිත්නේ දසපොහන ඒත් අපිට බොහොම සමීප මහත්මේ කම වුණා. එතුමා මට සිහිපත් කළේ වරුණ මේ නෙත් එකේ යන බණ ධර්මදේශනාවන් මම නිරන්තරයෙන් මහනවා. අනේ මේ කාලයට අනුකූලව දේශනාවක් සමීප කරවන්නකෝ අපට කියලා. මං එහෙමයි ඔබතුමා එහෙම කියන්නේ මේ හැම දේශනාවම කාලයට අනුකූලව නැත කාලයට වැදගත් වන දේශනානේ කියලා. එතුමන් අදහස් කළේ මෙන්න මෙහෙම ස්වාමීන් වහන්ස. දැන් අපි මේ රට දිහා බැලුවාම ලෝකේ දිහා බැලුවාම අපි ණය බරින් පීඩිත වෙලා නොඑක ආකාරයේ උද්දමනය කියයි. එතකොට මිනිසුන්ගේ පෞල් ජීවිතවලදී ජීවිතය ගත කරන්නට නොහැකි ආර්ථික මට්ටම් මුදා වෙලා මිනිසු පීඩාවටපත් වෙලා හැම අතින්ම හෙම්බත් වෙලා ඉන්න සමාජයක් තමයි අපි දකින්නේ. මේ තුමන් කියපු කාරණා. දැන් එතකොට මේවා සම්බන්ධව ආර්ථික විශ්ලේෂකයන් එහෙම නැත්නම් දාර්ශනිකයන් එහෙම නැත්නම් මහාචාර්ය ආචාර්යවරුන් ඒ සම්බන්ධව ඉන්න ප්‍රාමාණික විද්වතුන් විවිධාකාරයේ මත ඉදිරිපත් කරනවා. මෙහෙම කළොත් හොඳයි මෙහෙම කළොත් හොඳයි. හැබැයි ඉතින් ඒවා සිදු කරනවා ඒවේ ප්‍රතිඵලයක් අපි දකින්නේ නැහැනේ. එතුමන්ම සිහිපත් කරනවා අනේ මේ සියලු දේවල් එක්ක බුදුරජාණන් වහන්සේ මේවා දැකලා තියෙන ක්‍රම තියෙනව නේද? අත්ති සුඛය ගැන භෝග සුඛය ගැන අනන සුඛය ගැන අනවජ්ජ සුඛය ගැන උන්වහන්සේ දේශනා කරලා තිබෙනවානේ. දැන් ඔය ණයබර ලෝකේ කතාබහ කරන ප්‍රධාන මාතෘකාවක් අද ලංකාව එහි ගිලී ඉන්න වෙලාවක් බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කරලා තිබෙනවානේ. ඒ කියන්නේ මේ බුද්ධ දේශනාව ලෝකෝත්තර පැත්ත අපි මදකට තියලා අනිත් පැත්තට බැලුවොත් එහෙම රටක සංවර්ධනය යම් ආර්ථික සංවර්ධනයකට කෙනෙකුගේ ජන ජීවිතයේ සංවර්ධනයට මිනිසෙකුගේ පෞරුෂය ගොඩ නැගෙන මේ හැම දෙයකටම හොඳ අවවාදාත්මක මඟ පෙන්වීමක් ලබා දීලා තිබෙනවානේ කියන කාරණේ සිහිපත් කළා. මම ඔබ වහන්සේ වෙත අවසාන වශයෙන් අද මේ වර්ෂ අවසාන වැඩසටහන ස්වාමීන් වහන්ස අද වැඩසටහනේත් අවසානයේදී අපි ක්‍රමක්‍රමයෙන් ලං වෙලා තිබෙන්නේ ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමැති. ඇත්තටම මේ අත්ති සුඛය භෝග සුඛය අනන සුඛය මේ ආදී කොටගත්තු මේ බුදුරජාණන් වහන්සේ පහදලා දුන්නු මාර්ගයේ ගියා නම් අපි මේ ඉන්න තැනට වඩා වැඩි තැනක ඉන්නට පුළුවන් ලෞකික සමාජයක් අපිට දකින්නට පුළුවන්කම ලැබෙනවා නේද ස්වාමීන් වහන්ස? පින්වත් වරුණ පැහැදිලිවම දැන් ඒ අහපු ප්‍රශ්නයට ධර්මානුකූලව ලබා දෙන පිළිතුර පිළිගන්න කැමති නම් විතරයි මේ කියා දෙන දේ සාර්ථක වෙන්නේ. වරුණ දැන් රට ජාතියේම අපහසු තැනක ඉන්නේ. රට ජාතිය විතරක් නෙමෙයි මුළු ලෝකයටම මේක බලපාපු ප්‍රශ්නයක්. මෑත අවුරුදු දෙක තුන තුල ඉතින් වරුණ ලෝක යාත්‍රාවේ කවදත් සුලභ සිදුවීම් මේම අපේ අස්මානයට අපි මේ කාලේ ඒකයි අපි මේ දඟලන්නේ. එනිසා කවුරු කොහොම කිව්වත් සතුට උපදවන්න කාසිනෝට්ටු නෙමෙයි හේතු වෙන්නේ. එහෙනම් මේ ප්‍රශ්නේ එන්න කලින් හැම කෙනාම සතුටින් හිටියද? එහෙම නෙමෙයි වරුණ අපි කතා කරන්නට ඕනි. ඔබට සතුට ඕනි නම් හෙටක් ගැන හිතන්නද අද ගැන හිතන්න අද මේ ලැබෙන දෙයකින් සතුට වෙලා ජීවත් වෙන්න. ඒකයි වරුණ සත්‍යම කතාව. හෙටක් ගැන අනිද්දාවක් ගැන අනාගතයක් ගැන අවුරුදු 60 70කින් එහා දේවල් ගැන කල්පනා කර කර අද ඉන්න ගියොත් කිසිම සතුටක් නැති මේ ජීවිතේ. හැබැයි වරුණ දැන් රට ජාතියෙම අනතුරේ නම් තියෙන අභවතාවයට පත් වෙලා නම් තියෙන මොන මොනවා හරි හිඟයම් තියෙනවා නම් අල්පේච්ඡ වෙමු අපි හැම දෙනාම. භික්ෂුන් වහන්සේලාත් ගිහි අය ඒ වගේ වෙලාවට වේලක් හැරි පරිත්‍යාග කරලා සතුට වෙන්න පුළුවන් වෙන තව කෙනෙකුට බණින්නේ නැතුව. සමස්ත ප්‍රශ්නයක් නම් හැමෝටම බලපාලා තියෙනවා නම් ඒ වගේ වෙලාවක කරන්න ඕනි වරුණ අපි අල්පේච්ඡ වෙනවා. අවශ්‍යතා සීමා කරගන්නවා. යැපෙන්න පමණක් කටයුතු හදා ගන්නවා. එනිසා වරුණ මේ ඉන්ද්‍රිය පිනවීමේ අසීමාන්තික බව අඩු කරා නම් ඒ උදෙසා ලබා දුන් බුදුවදන් පිළිගත්තා නම් මේ ප්‍රශ්නෙන් උනත් ගොඩ යන්න පුළුවන්.
අරයට මේ අර දොස් කිය කියා ඉඳලා වැඩක් නෑ බරුණ. අමුතු දර්ශන මහා න්‍යායන් පටවල මේක දිනන්න පුළුවන් දෙයක් නෙමෙයි. මිනිස්සු කම්මැලි නැතුව මඤ්ඤොක ටිකක් හරි කෙහෙල් ගහක් හරි හිටවන්න ඕනි මේ කාලේ. ඒකනේ කරන්න ඕනි වරුණ. එහෙම නැත් රජතුමාට හරි වෙන කාට හරි පක්ෂ විපක්ෂ කොයි කාට හරි එහෙම බැනලා වැඩක් නෑ. මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ. විසඳලා තියෙනවා ඉතිහාසයේ එහෙම. එනිසා වරුණ ප්‍රශ්නයකට උත්තරයක් මේ දහමෙන් හොයනවා නම් අත්ති සුඛේ හරි අනන සුඛේ හරි භෝග සුඛේ හරි එයාගේ චින්තනේ හා ප්‍රතිපදයි. එයා හිතුවා නම් මට මේ තියෙන දේ මේ බත්පත් ඇති කියලා එයාට අත්ති සුඛේ තියෙනවා. එයා සත පහක්වත් කාටවත් නැහැ නැත්නම් එයාට අනන සුඛේ තියෙනවා. දැන් අපේ රට ජාතිය ණය වෙලා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් කවදා හෝ මේ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. විසඳ ගන්න ලැබෙන්නේ මේ මිනිසුන්ගේ ආකල්පමය පරිවර්තනයක් මත. ඒ උදෙසා මේ දහමෙන් විනයෙන් දෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ දර්ශනයෙන් දෙන මඟ පෙන්වීම හැරවරුණ ඔය වෙන වෙන දේවල් මේ රටට ආරෝපණය කළ හැම හරියන්නේ නැහැ. අපට අනන්‍ය සංස්කෘතියක් තියෙන, අනන්‍ය අභිමානයක් තියෙන, අනන්‍ය ගමනක් තියෙන බුදු සසුන පිහිටවපු රටක් මේක. මේයින් පරිබාහිරව ගිහිලා කාටවත් සැනසීමක් ලැබෙයි කියලා හිතන්න බෑ. එනිසා වරුණ අපි බලාපොරොත්තු වෙනවා නම් මේ රටේ අභිවෘද්ධිය, මේ ජාතියට අනාගතයක් බලාපොරොත්තු වෙනවා නම් කල්පනාකාරීව සිහිනුවණින් යුක්තව කැපකිරීම කරන්න, අතහැරීම් කරන්න, පොදු හැඟීමකට පැමිණෙන්න, පටුවාකල්ප අතහැරලා දාන වර්ගවාද පක්ෂවාද මේවා තියෙනකම් කවදාවත් සැනසීලා නැහැ. ඒක සාමාන්‍ය දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කවදා හෝ දවසක අසමගි වුණා නම් අන්නේදා සතුරාගේ වසඟයට යනවා කියලා. දැන් සිංහල ජාතියේ වෙලා තියෙන එකයි අනිවාර්යෙන් සමගි නැතිවීමමයි. පක්ෂ ભેද වෙලාට මිනිසු බෙදී බෙදී ගිහිලා ඕනෝන්ට චෝදනා කරගන්න, එක කුසේ උපදින සහෝදරයා සහෝදරිය චෝදනා කරගන්න, පක්ෂපාට වලට බෙදිනා කවදාවත් හරියාවිද? එහෙම නෙමෙයි වර්ණ. කවුරු වුණත් බලන්නේ තමන්ගේ පාටට කොඩියක් ඔසව ගන්න විතරයි. එහෙම රටකට වගතුවක් වෙන්නේ නැහැ වරුණ. එනිසා අපි කතා කරනවා නම් මේ දහමේ පිටලා මේ කාලෙට ගැලපෙන බන නෙමෙයි වරුණ. මේ අහපු නිසයි මේ කියලා දෙන්නේ. අපි සැබවින්ම සත්පුරුෂ වෙන්න ඕනි. ඉස්සෙල්ලාම සීලයක පිහිටන්. රට ජාතියට සෙතක් සැලසෙනවා. සීලයක් ගැන කතා නොකර සමාධිය ප්‍රඥාවක් එතනින් එහාට වගතුවක් ලැබෙන්නේ නැහැ. භෝගය ඕනි නම්, ධනවත්කම ඕනි නම්, සමෘද්ධිය ඕනි නම් මොකක්ද දිනු කරන්න කිව්වේ? ඉද ගහපතියෝ සීලවා සීල සම්පන්නෝ අප්පමාදා අධිකරණ මහන්තම් භෝගක්ඛන්දං අධිගච්ඡති. එනිසා සිල්වත්කමක් නැතුව මේ වගේ රටක වරුණ අභිවෘද්ධිය බලාපොරොත්තු වෙන්න එපා. අභිවෘද්ධිය පෙනේවි. අහස සෝරණ මැදුර ටිකක් ඉදිවේවි, පාරවල් ටිකක් ඉදිවේවි. හැබැයි මිනිසුන්ගේ ආධ්‍යාත්මෙ එන්නේන දුප්පත් වෙලා තියේවි. එහෙම එකකට නෙමෙයි මේ භූමිය බුදුරජාණන් වහන්සේ තෝරගත්තින්. ඒ නිසා වරුණ අපිට ඒ ගැන කතා කරොත් වෙනම සාකච්ඡාවක් කරන්න වෙනවා. කාට වුණත් කියන්නේ අල්පේච්ඡ වෙන්න, ලදපමණින් සෑහෙන්න, අතපය වෙහෙසලා වැඩ කරන්න, නිදි මරාගෙන වැඩ කරන්න. මේ වගේ කාලයක් අපි හැම දෙනාටම බොහෝම සිහිකල්පනාවෙන් ගෙවන්න ඕනි කාලයක්. අන් කෙනා ගැන හිතන්න, තියෙන ඇත්තෝ නැති බැරියත්තන්ට උපකාර කරන්න, වංචනික වැඩ කරන්න එපා, සිල් බිඳ ගන්න යන්න එපා. එහෙම වුණොත් අපිට වගතුවක් නැති වේවි. හැම කෙනාම පොදු හැඟීමෙන් වැඩ කරොත් අපි හැම කෙනාටම දිනන්න පුළුවන් වරුණ. සොනස් තව එකම කාරණාවක් අද වැඩසටහන් නිමා කරන්න මත් තියෙනවා. මම ස්වාධීනයි, මට ස්වාධීන චින්තනයක් තියෙන්නේ. මෙතන මේ වගේ අපි සාමාන්‍ය වචන අහනවානේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒ ස්වාධීනත්වය කියන එක කොයි ආකාරයෙන්ද සැක, මොකද්ද ස්වාධීනත්වය කියන්නේ? ස්වාධීනත්වය කියන්නේ මට ඕන දෙයක් කරන්න පුළුවන් කියන එකද, මං මට ඕන විදියට හැසිරෙනවායි කියන එකද, කෙනෙකුගේ ස්වාධීනත්වය කියලා අපි අර්ථ ගන්වා ගත යුත්තේ කුමක්ද කියන කාරණාවත් ස්වාමීන් වහන්සේ මේ අවසාන විනාඩි කීපෙදී පහදලා දෙන. මොකද නැත්තම් මේ ගැනත් මම ස්වාධීනයි කියන එක ලෝකයටම රටටම හානි කර වෙන්නත් පුළුවන්. පින්වත් වරුණ, කෙනෙක් කොහොමද ස්වාධීන වෙන්නේ? ඡන්දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහෙන් අගතියට ගිහලා වැඩ කරනවා නම්. එතකොට ඡන්දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහෙන් අගතියට නොයන කෙනෙක්මයි ස්වාධීන කෙනෙක් කියලා කියන්නේ මේ ධර්ම මාර්ගය තුළ. එහෙම නැත්තම් මොකක් හරි හේතුවක්කාර අදහසක් ඇති කරගෙන අන් අයට ඒ අදහස නැති නිසා මම මෙහෙම අදහසක් දරනවා කියලා තමන්ගේ මතවාදය ප්‍රචලිත කිරීමද ස්වාධීන බව කියලා කියන්නේ. එහෙම නැත්තම් ආගමකට දහමකට වළංගු නොවීමද ස්වාධීන බව කියන්නේ. එහෙම නැත්තම් මේ ගෞරවනීය ජන සමාජයක සભ્યත්වයට සදාචාරයට උපකාර වන නිර්ණායකයන් නිර්දය විදියට පැහැරහැරීමද ස්වාධීනත්වය කියන්නේ වරුණ. එහෙම ස්වාධීනත්වයක් මේ ධර්මයේ කතා කරන්නේ නැහැ. එහෙම ස්වාධීනත්වයකින් කාටවත් සෙතක් වෙලත් නැහැ වෙන්නේ. මෙතන ස්වාධීනත්වය කියන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පරවස වූ සිතකට වසඟ නොවි සිටීම. ආන්න එකයි ස්වාධීනත්වය කියන්නේ. තවත් තේරෙන විදියට කියලා දෙන්නම්කෝ. පෞකාර හැඟීම් වලට වසඟ නොවීම සහ කුසලයෙහි සිත පිහිටුවීම ස්වාධීනත්වය කියන්නේ. අන්න එතෙන්ට එන්න පුළුවන් නම් එයා සැබෑම ස්වාධීන කෙනෙක්. අන්න එයා තණ්හා දාසත්වයෙන් මිදී ගිය කෙනෙක්. එහෙම නැත්නම් අනිත් හැම දෙනාම වරුණ ස්වාධීනයි කියවට ඒ අය පුදුම විදිහට දාස බවට පත් වෙලා මොනවටද? රාගයට, ද්වේෂයට, මෝහයට, මානයට, අහංකාරකමට, පටු ආකල්පවලට, තම්බයට, සාරම්පයට, මදයට, අතිමානයට මෙවට දාස වෙලා ඉන්නකම් මොන ස්වාධීන බවද වරුණ? මොනවා හරි දේශපාලන මතයක් වේවා, වෙන යම් මතවාදයක් වේවා, ඒක හිස තුල තබාගෙන ඒ මතවාදී ප්‍රචලිත කරමින් ඉන්න අය ස්වාධීනයි කියලා එහෙම අර්ථ නිරූපණයක් මේ ධහම තුළින් නම් කවදාවත් කතා කරන්නේ නැහැ. සත්‍යයක්නේ අපිට ඕනේ නේද බරුණ? සත්‍ය රසය ලබන්නේ මේ සිත්නේ දසපුවට සම්බන්ධ වෙන්නේ.
සත්‍ය රසය ලබන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ස්වාධීන වෙන්න අකුසල් දහම් ප්‍රහාණය කිරීම වශයෙන්. එතකොට රහතන් වහන්සේ කිසිදාක කිසිම ධර්ම ස්වභාවයකට බැඳෙන්නේ නැහැ. උපාදාන කියන්නේ මරණ. උපාදාන වලට අහු වෙලා ඉන්නකන් එයා ස්වාධීන නැහැ. ඔය ස්වාධීනයි කියලා කතා කරන කවුරුන් හෝ උපාදාන මතින් ජීවිතය ගෙවන්නේ. එනිසා උපාදාන වලින් තොර ජීවිතයක් ස්වාධීන ජීවිතයක් ඒ උදෙසා මේ සිත්නේ දසපෝ මේ ධර්ම කතාව උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා පින්වත් වරුණට. ඒ වගේම මේ උතුම් ධර්ම සාකච්ඡාවට සවන් දෙන හැම දෙනාටම Neth FM කාර්ය මණ්ඩලය හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. මේ කියාදුන් බුදු වදන් බණපද ජීවිතයට ගලපාගෙන අදාදම සැනසීම ලබන්න, තමන්ටත් අන්‍යයන්ට සැනසීම උදා කර දෙන්න, ඔබට ජීවිතය ජය ගන්න මේ උතුම් මඟ පෙන්වීම උපකාර වේවා කියලා මම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ඒ ආශිර්වාදයත් සමගින් මේ 2021 වර්ෂයේ අවසාන සිත්නේ තසපු වැඩසටහන අපි මෙලෙස නිමාවටපත් කරන්නේ. නැවතත් ලබන අවුරුද්දේ 2022 අලුත් අවුරුද්දක් නැත්නම් අලුත් කැලෙන්ඩර් වර්ෂයක් උදා වෙන්නේ. අපි හිතින් බොහෝ විට මේ අලුත් වර්ෂයට සාර්ථකව මුහුණ දෙනවා කියන තැන ඉඳලා තමයි හැම විටම මේ ප්‍රවේශය ලබා ගන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ ප්‍රවේශය කොතෙක් කල් ගෙන යන්න පුළුවන්ද කියන කාරණය අපිට හැම විටම බාධාවක් බවට පත් වෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ මේ අවසාන වශයෙන් ස්වාධීනත්වයේ පිළිබඳව කළ අනුශාසනාවේදී පැහැදිලි කරපු කාරණාවල අපි නොයදීම නිසාමයි. අකුසලයට බර වෙලාම නම් අපි යම් ඉදිරියක් බලන්නේ, කුසලයට නැඹුරු වෙන්නේ නැතුවම අපි ඒ සඳහා යොමු වෙනවා නම් ඒ අපේ ගමන අඩපණ වෙන්න නැත්නම් අඩාල වෙන්නට හේතුවක් වෙනවා. හැබැයි අපි මේ කැලෙන්ඩර් වර්ෂයේ හරි කුසලයට බර වෙලා මේ මොහොතේ ඉඳලා ඒ සඳහා යොමු වෙලා එහෙම කටයුතු කරන්නට අපට හැකියාවක් ලැබෙනවා නම් ඒක මං හිතන්නේ ඒ 2022 වර්ෂයේ කෙසේ වෙතත් අපට අපේ ජීවිත කාලයේදී මැරෙන මොහොතින් එන් එහාට යන තත්ත්වය වෙනස් කරගන්නට ලොකු උදව්වක් සැනසීමක් බවට පත් වෙනවා. හැමදෑම ඒ සැනසීම උදාපත් කර දෙනුවස් මේ ධර්ම මාර්ගයේ අපව හික්මවන්නට අනුශාසනාවන් සිදු කරමින් සිත්නිතසොපුව තුළ ශ්‍රාවක සිත් සතන් සුවපත් කරන අපේ පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා, උතුම් වූ ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අද සිත්නේ තසුපුවෙන් සමුගන්නෝ හැම දිනාටම තෙරුවන් සරණයි.